Right, අයිබුවන් පොතේ හැමෝටම අපි එහෙනම් ක්ලාස් එක පටන් ගමු. තොට වල දන්නවා අද මේ ටයිම් එකට අපි කරන්නේ නැත්තම් මේ අඟහරුවාදා දවසේ අපි කරන්නේ 2023 පන්තියේ පසපාඩම. තොට වල දන්නවා ඒක පසපාඩම කරන්නේ. ඊයේ අපි ජලජ ජීව සම්පත් කර්මාන්තයේ පන්තිය කළා. නමුත් පල්දන්න මේ දවස්වල කරන්ට් එක කපනවා. ඉතින් මම හිතන්නේ අපි පැය භාගයක් විතර පන්තිය කරනකොට කරන්ට් එක කැපුවා. නැවත පැය දෙකකින් හරියටම කරන්ට් එක ආවේ. ආයෙ ඉතින් කරන්න කොහොමත් වෙලාවක් තිබුණේ නැහැ. හරි. ඒක නිසා කරන්න බැරුණා සහ අද උදේ කරන්නම් කියලා හිතාන හිටියට මට පස්සේ මතක් වුණේ. ඇත්තට මම අද උදේ මේ කාර් එක සර්විස් එකට දාන්න අපොයින්ට්මන්ට් එකක් දාලා පස්සේ මතක් වුණේ මට ඒකට යන්න තියෙනවා කියලා. ඒක නිසා ඉතින් ඒක උදේ ක්ලාස් එක කරන්න බැරි වුණා. නමුත් ඒ වෙනුවට පන්තියක් ඔයාලට හෙට උදේ කරනවා. එතන මෙතන ඉන්නවා සමහර අය විතරයි. සමහර අය ඉන්න අපේ ඔන්ලයින් පන්තියට විතරක් සම්බන්ධ වෙන දරුවෝ. එතකොට එයාලට හෙට උදේ අපි 6:00 ඉඳලා හරි 6:00 ඉඳලා 8 වෙනකල් ජලජ ජීව සම්පත් කර්මාන්තේ පාඩම කරනවා පුතේ. 6:00 8. එතකොට යම් දරුවෙක් ඉන්නවා නම් සම්බන්ධ වෙන්න අපහසු ගැටලුවක් ඇති කරගන්න එපා. වල දන්නවා මම රෙකෝඩින් දෙනවා. පුළුවන් හැමෝම ඔන්ලයින් නැත්නම් ලයිව් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න බැරි අය. එතකොට රෙකෝඩින් එක බලලා නෝට් එක සම්පූර්ණ කරගන්න. හරි. ඒක දැනුවත් කිරීම හෙට උදේ 6:00 ඉඳලා 8 වෙනකල් අපි ජලජ ජීව සම්පත් කර්මාන්තේ පාඩම කරනවා. එතකොට අද මේ වෙලාවේ මම 6 කියලා කිව්වේ. එහෙනම් 5ක් 10ක් පොඩ්ඩක් එහෙම වෙලා. එතකොට අද මේ වෙලාව ඉඳලා හරියටම රෑ 8 වෙනකල් අපි කරනවා පොතේ පසපාඩම. එතකොට අපිට අද දවස් ඇතුළත පසපාඩමේ මම හිතන්නේ සැලකිලි ප්‍රමාණයක් ඉවර කරගන්න පුළුවන්. විශේෂයෙන් අපි රසායනික ගුණාංග දැන් කතා කරමින් ඉන්නේ. ඒකේ අපිට ලොකු කොටසක් ආවරණය කරගන්න පුළුවන් වෙයි. බොහෝ විට ඊළඟ දවසේ තව එක දවසක් කරපුවාම අපිට මේ පසපාඩම සම්පූර්ණයෙන්ම ඉවර කරලා දාන්න පුළුවන්. හරිද? එහෙනම් පුතේ අපි පාඩමට එමු. එතකොට අවසාන දවසේ මම හිතන අපි ගිය අඟහරුවාදා හෝ ඒතිය බදාදා වගේ තමයි පන්තිය කරන්න ඇත්තේ. මම හිතන අඟහරුවාදා කරලා තියෙනවා. අවසාන දවසේ පුතේ කතා කරලා තියෙන්නේ පාංශු ආම්ලිකතාව සම්බන්ධ කොටසේ ආරම්භයට ඇවිල්ලා තියෙනවා අපි. يعني පාංශු ආම්ලිකතාව කියන්නේ මොකක්ද කියන කාරණයට විතරක් අපි ඇවිල්ලා තියෙනවා. ඉතින් අද අපිට කතා කරන්න තියෙන පුතේ ආම්ලිකතාවයේ සම්බන්ධව විශේෂයෙන් කොහොමද පස ආම්ලීකරණය වෙන්නේ? කොහොමද පසක් ආම්ලික වෙන්නේ කියන කාරණය කතා කරන්න තියෙනවා. ඊළඟට කොහොමද මේ ආම්ලිකතාව ඉවත් කරගන්නේ කියන කාරණාව කතා කරගන්න තියෙනවා. ඒත් ටික ඉවර කරලා අපි එනවා ලවණතාවයේ, ශාරීරතාවයේ මෙන්න මේ මාතෘකා ටික සාකච්ඡා කරන්න. රයිට්. එහෙනම් අපි ගමු අද දවසේ පුතේ අපිට කතා කරන්න තියෙන පළවෙනි අනුමාතෘකාව ලියාගන්න මේ විදිහට පාංශු ආම්ලිකතාවයට හේතු කියලා. ලියාගන්න මාතෘකාව පුතේ පාංශු ආම්ලිකතාවයට හේතු. පාංශු ආම්ලිකතාවයට හේතු. පාංශු ආම්ලිකතාවයට හේතු. පාංශු ආම්ලිකතාවයට හේතු. ඔයාල හැමෝටම බෝඩ් එක පැහැදිලිව පේනව නේද? ගැටලු තියෙනවා නම් කතා කරන්න පුතේ. මම හිතනවා ගැටලුවක් නැහැ. හොඳට පේනවා මට. මට පේනනවා හොඳට පේනවා කියලා මම හිතනවා ඔයාලටත් හොඳට පේනවා ඇති. නැත්නම් කතා කරන්න මේ පැත්තට මැසේජ් එකක් එවන්න. හරි. පාංශු ආම්ලිකතාවයට හේතු. අපි කතා කරමු. මොනවද පාංශු ආම්ලිකතාවයට හේතු? එහෙම නැත්නම් පුතේ කොහොමද පසක් ආම්ලික වෙන්නේ? එව දන්නවා පසක් ආම්ලික වෙන්න ප්‍රධානම හේතුව තමයි පුතේ පසේ එස් ධන සාන්ද්‍රණය වැඩි වීම. විශේෂයෙන් කලිලවලට මම මේ ගැන පැහැදිලි කළා ඔයාලට. කලිල මතට වැඩිපුර එස් ධන ආයන බැඳීම තමයි. හරි. කලිල මතට දැන් කලිලයක් ගත්තාම මතකද කලිල ගැන කතා කරලා තියෙන්නේ. හරි. ඒතර මේ කලිල ඍණ ආරෝපිත පුෂ්ඨයක් තියෙනවා කිව්වා අපි. හරි. ඍණ ආරෝපිතයි කිව්වා. කලිලයක පුෂ්ඨය. එතන මේ මතට දරුවනේ වැඩි වශයෙන්
එෂ්දානායන අධිශෝෂණය වුණහම එෂ්දානායන බැඳුණහම අපි කියනවා එවැනි පසක් මොකද වෙන්න පුළුවන් ආම්ලික වෙන්න පුළුවන් එහෙනම් එක කාරණයක් තමයි පසක් ආම්ලික වෙන්න බලපාන කාරණයක් තමයි මොකද්ද එෂ්දාන පසේ වැඩිවීම නැත්නම් කලිල මත එෂ්දාන වැඩිවීම එහෙම නැතුව මෙහෙම වෙන්නත් පුළුවන් පොතේ එෂ්දාන කියන්නේ ආම්ලික අයනේ පසේ තියෙන රාම්ලික අයනේ වැඩි වෙනවා කියන කාරණය නිසා තාම්ලික වෙන්න පුළුවන්. පැහැදිලිද? එහෙම නැත්නම් හරි යන් හිතන්නකෝ දැන් තරාදියක් තියෙනවා. තරාදියක දෙපැත්තේ දැන් සමබරව තියෙනවා කියලා හිතන්න. තරාදිය දෙපැත්තේ සමබරව තියෙනවා. ඒතොර එක පැත්තක් පාත් වෙන්න පුළුවන්නේ ඒ පැත්තට තව ඒ හා සමාන පඩියක් දැම්මොත් ඒ පැත්තට පඩියක් දානවා අපි හිතන්නකෝ එකම වර්ගයේ ටිකක් ඒ පැත්තට මේ පැත්තේ තියෙනවා හිතන්නකෝ බටු ගෙඩි ටිකක් හරි තරාදී මේ පැත්තේ බටු ගෙඩි ටිකක් තියෙනවා එහා පැත්තේ තියෙනවා පඩියක් ග්‍රෑම් 500 පඩිය තියෙනවා හරි දැන් මේක බැලන්ස් වෙලා තියෙන්නේ මේක බැලන්ස් වෙලා තියෙන්නේ එතකොට මේ තරාදී බටු ගෙඩි පැත්ත පාත් කරන්න පුළුවන් අපිට ඕකට තව බටු ගෙඩියක් දැම්මොත් පාත් වෙනවා මේ පැත්ත පාත් වෙනවා එහෙම නැත්නම් මේ පැත්ත පාස් කරන්න පුළුවන් මේ සෝරි පාත් කරන්න පුළුවන් එහා පැත්තේ 500 පඩි අයින් කළා කියලා හිතන්න ඒත් මොකද වෙන්නේ පාත් වෙනවා අන්න ඒ වගේ දරුවනේ පසක් ආම්ලික වෙන්න පුළුවන් එක්කෝ එෂ් දන වැඩිවීම කියන කාරණය මත එහෙම නැත්නම් භාෂ්මික අයන අඩුවීම කියන කාරණය මත පැහැදිලිද මං කියන එක එෂ් දන වැඩි නොවි භාෂ්මික අයන අඩු වෙනවා හරි එෂ් දන වැඩි වෙන්නේ නැතුව භාෂ්මික අයන අඩු වෙනවා හැබැයි ඉතින් භාෂ්මික අයන අඩු වෙනවා කියන්නේ සාපේක්ෂව හපව් පස්සේ කවුද වැඩි වෙන්නේ ආම්ලික අයන වැඩි වෙනවා ඉතින් ඔන්න ඔය කාරණා දෙක ඔළුවේ තියාගෙන අපි කරුණු ටිකට එමු මේ බලන්න මම පළවෙනි කාරණේ දැන් පැහැදිලි කරන්න යන්නේ පසක් ආම්ලික වෙන්න බලපාන පළවෙනි කාරණේ ටික දීර්ඝ විස්තරයක් සහිත කාරණයක් මේක අපි කියනවා පළවෙනි හේතුපතේ අධික වර්ෂාපතනය මොකද්ද පළවෙනි හේතුව අධික වර්ෂාපතනය ඉතින් මොකද්ද මෙතනදි වෙන්නේ පොතේ මොකද්ද මෙතනදි වෙන්නේ දැන් අධික වර්ෂාපතනයක් තිබුණාම අපි කියනවා පස ජලයෙන් සම්පෘක්ත වෙලා තියෙන්නේ පස ජලයෙන් පිරීලා තියෙන්නේ එතකොට මෙවැනි පසක පුතේ මෙවැනි පසක අපි කියනවා ජලය ස්වයං අයනීකරණය වෙලා එෂ්දාන අයන සහ ඔය ත්‍රිණ අයන හදනවා පැහැදිලිද ජලය ස්වයං අයනීකරණයෙන් මොනවද හදන්නේ එෂ්දාන අයන සහ ඔය ත්‍රිණ අයන හදනවා එතකොට වැඩි වශයෙන් දැන් පසේ ජලයක් රෙඩියනේ එතකොට මේ පරිවර්තනය මේ පැත්තට වැඩිපුර වෙනවා හරි වැඩි වශයෙන් ජලය අයනීකරණය වෙනවා අයනීකරණය වෙලා එෂ්දාන අයන වැඩිපුර පසේ හැදෙනවා එතකොට මේ එෂ්දාන අයන ගිහිල්ලා මොකද වෙනවා කියන්නේ පුතේ කලිල වලට බැඳෙනවා හැබැයි මතක තියාගන්න කලිලයකට අයනයක් බැඳෙනවා නම් කලිලයක දැන් තියෙන අයනයක් අයින් වෙන්න ඕන ඒක තමයි කාරණාව කලිලයකට අයනයක් බැඳෙනවා නම් මම ඒකවලට කියලා තියෙනවා අයන හොමාරුවක් වෙන්නේ කියලා කලිලයකට අයනයක් බැඳෙනවා නම් පුතේ කලිලයේ තියෙන අයනයක් ගැලවිලා යන්න ඕන හරියට දැන් විවාහක කෙනෙක් ඉන්නවා කියලා හිතන්න මැරි කරපු කෙනෙක් ඉන්නවා හරි එතකොට අපේ රටේ විදිහට නම් එයාට වෙන කෙනෙක් මැරි කරන්න ඕන නම් දැන් මැරි කරලා ඉන්න කෙනාව ඩිවෝස් කරන්න ඕන එයාව මැරි කරලා ඉදී තව කෙනෙක් නීත්‍යානුකූලව විවාහ කරගන්න බෑනේ අන්න ඒ වගේ කලිලේ මත දැනට තියෙන අයනයක් අයින් කරලා තමයි යාට වෙන අයනයක් ගන්න වෙන්නේ. එතකොට අයන ගිහිල්ලා කලිලේට බැඳෙනකොට අපි කියනවා කලිලේ මත තියෙන පුතේ අයන විශේෂයෙන් භාෂ්මික අයන මොකද වෙන්නේ? ගැලවිලා පාංශු ද්‍රාවණයට නිදහස් වෙනවා. පැහැදිලිද? කලිල මත තියෙන භාෂ්මික අයන කොහාටද ගැලවිලා නිදහස් වෙන්නේ? පාංශු ද්‍රාවණයට ගැලවිලා නිදහස් වෙනවා. ඒ වගේම මේ පසේ දැන් ජලය වැඩිපුර තියෙනවානේ අපි කියන නිරන්තරයෙන් පුතේ ජලය ගැඹුරු වෑස් වෙනවා. ඒ කියන්නේ පහළ ස්තරවලට ජලය නිරන්තරයෙන් ගලාගෙන යනවා. දැන් මොකද වෙන්නේ? අර කලිල වලින් ගැලවිලා ගියපු භාෂ්මික කැටයන අන්න අර ගැඹුරු වෑස් වෙන ජලයත් එක්ක පුතේ පහලට හෝදගෙන යනවා නැත්නම් පහලට ශරණය වෙනවා. ඉතින් කාලයක් තිස්සේ මේ කතන්දරේ හොම වෙනකොට පසේ තියෙන භාෂ්මික අයන ප්‍රමාණය අඩු වෙනවා ආම්ලික අයන ප්‍රමාණය වැඩි වෙනවා අවසන් ප්‍රතිඵලය පුතේ මොකද්ද? පස ආම්ලික වෙනවා. පැහැදිලිද? දැන් උදාහරණයක් විදියට ගත්තොත්
ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ පස ආම්ලිකයි පුතේ. මතක තියාගන්න. ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ පස ආම්ලිකයි. ඇයි තෙත් කලාපයේ පස ආම්ලික අධික වර්ෂාවත් එක්ක උන්වයේ කියපු කතන්දරේ පුතේ ඒ පසේ වෙනවා. උන්වයේ කියපු කතන්දරේ වෙනවා. පැහැදිලිද? එන අපි ලියමුද පළවෙනි කාරණේ. හරි. ගන්න එහෙනම් පළවෙනි හේතුව අධික වර්ෂාපතනය. අධික වර්ෂාපතනය. අධික වර්ෂාපතනය. ලියන්න පළවෙනි එක. අධික වර්ෂාපතනය. අධික වර්ෂාපතනය. රයිට්. ටිකක් දිග විස්තරයක් තියෙනවා. හොඳට අහගෙන ලියාගන්න. මම කියන්නම්. මෙහෙම පටන් ගමු අපි. අධික වර්ෂාපතනයක් සහිත අධික වර්ෂාපතනයක් සහිත ප්‍රදේශයක පස නිතරම ජලයෙන් සංතෘප්ත වන අතර පසේ ගැඹුරු ස්තර දක්වා ජලය වෑස්සීම සිදුවේ. පසේ ගැඹුරු ස්තර දක්වා ජලය වෑස්සීම සිදුවේ. ජලය වෑස්සීම සිදුවේ. එමෙන්ම ජලය ස්වයං අයනීකරණයෙන් ස්වයං පුළුවන් නේද ලියන්න ස්වයං ජලය ස්වයං අයනීකරණයෙන් ජලය ස්වයං අයනීකරණයෙන් ඉෂ්දාන නිපදවන අතර ඒවා කලිලවලට අධිශෝෂණය වී ඒවා කලිලවලට අධිශෝෂණය වී කලිලවලට අධිශෝෂණය වී එහි පැවතුණු බාෂ්මික අයන වරහන් ඇතුළේ ලියන්න කැල්සියම් ධන දෙක සෝඩියම් ධන මැග්නීසියම් ධන දෙක පොටෑසියම් ධන වරහන් ඇතුළේ ලියන්න සාමාන්‍යයෙන් පොතේ පසේ තියෙන බාෂ්මික අයන විදියට අපි ගන්නවා මෙන්න මේ හතර කැල්සියම් ධන දෙක සෝඩියම් ධන මැග්නීසියම් ධන දෙක පොටෑසියම් ධන බාෂ්මික අයන වරහන් වහන්න පාංශු ද්‍රාවණයට විස්ථාපනය වේ ගැලවිලා යනවා විස්ථාපනය වෙනවා පාංශු ද්‍රාවණයට විස්ථාපනය වේ එම බාෂ්මික අයන වැස්සෙන ජලය සමග දීර්ඝ කාලීනව
දීර්ඝ කාලීනව ශරණය වීම නිසා ශරණය වීම නිසා ශරණය වීම නිසා මතු පිට පසේ ශරණය වීම නිසා මතු පිට පසේ එෂ්දන සුලභතාව වැඩිවීමෙන් එෂ්දන සුලභතාව වැඩිවීමෙන් එෂ්දන සුලභතාව වැඩිවීමෙන් පසාම්ලික වේ එෂ්දන සුලභතාව වැඩිවීමෙන් පසාම්ලික වේ හරි පුතේ මේ උදාහරණයක් විදිහට ලියාගන්නකෝ උදාහරණයක් විදිහට ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ පස ආම්ලික වීම මේ කාරණේ මත තමා එක බොහෝ දුරට වෙයි ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ පස ආම්ලික වීම උදාහරණයක් ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ පස ආම්ලික වීම හරි පැහැදිලි නේද ඔන්න පුතේ පළවෙනි හේතුව ටිකක් දීර්ඝ විස්තරයක් තියෙනවා නමුත් හරි තර්කානුකූල පැහැදිලි කිරීමක් තියෙන්නේ ඒ නිසා කටපාඩම් කරන්න දෙයක් නෑ මම කියන්නේ තර්කානුකූලයි කතන්දරේ මොකද්ද කියන එක හරි නේද රයිට් හොඳයි අපි ඊළඟට දෙවෙනි හේතුවට යමු දෙවෙනි හේතුව ලියාගන්නකෝ මම දෙන්න අඩු උෂ්ණත්වය දෙවෙනි හේතුව අපි කියනවා පුතේ අඩු උෂ්ණත්වය අඩු උෂ්ණත්වය ලියන්න දෙවෙනි හේතුව අඩු උෂ්ණත්වය අඩු උෂ්ණත්වය හරි දැන් අහගන්නකො හැමෝම හොඳට අහගන්න සරල පැහැදිලි කිරීමක් මේකට තියෙන අච්චර දිග එකක් නෑ සාමාන්‍යයෙන් මං හිතනවා ඔයාලා හැමෝම දන්න කාරණයක් මේ දැන් උෂ්ණත්වය අඩු වෙනකොට පුතේ ඕනම ප්‍රතික්‍රියාවක වේගය අඩු වෙනවා සාමාන්‍යයෙන් ඒක මං හිතන්නේ ඔයාලා චුටි කාලේ ඉඳලා ප්‍රතික්‍රියා සිද්ධාතාවට බලපාන සාධක අනම්මනම් කතා කරලා තියෙනවනේ හරි එතකොට උෂ්ණත්වය අඩු වෙනකොට ඕනම ප්‍රතික්‍රියාවක වේගය අඩු වෙනවා එතකොට අපි දැන් මේක මෙතෙන්ට ගලප ගන්න ඕන එතකොට උෂ්ණත්වය අඩු ප්‍රදේශවල අපි කියනවා පසට එකතු වන කාබනික ද්‍රව්‍ය ප්‍රති අර්ධව වියෝජනය වෙන්නේ හොඳට තේරුම් ගන්න උෂ්ණත්වය අඩු ප්‍රදේශවල පසට එකතු වන කාබනික ද්‍රව්‍ය අපි කියනවා කොහොමද වියෝජන වෙන්නේ අර්ධව වියෝජන වෙන කියන්නේ පූර්ණ වියෝජනයක් වෙන්නේ අර්ධ ලෙස වියෝජන වෙනවා භාගෙට වියෝජනය වෙනවා එතකොට භාගෙට වියෝජනය වෙනවා කියන්නේ අවසාන ඵලයට යන්නේ නැහැ හරි භාගෙට වියෝජනය වෙනවා කියන්නේ අතරමැද්දෙන් අතර වෙනවා එතකොට මේ අර්ධ වියෝජනයේ භාගෙට සිදුවන වියෝජනය නිසා අපි කියනවා පසේ හියුමස් සහ කාබනික අම්ල හැදෙනවා අතරමැදි ඵල අවසාන ඵලය නම් ඛනිජ බවට පත් වෙන අතරමැදි ඵල මොනවද කාබනික අම්ල හැදෙනවා හියුමස් හැදෙනවා එතකොට මෙන්න මේ කාබනික අම්ල හියුමස් පසේ එකතු වීමෙන් අපි කියන අපතේ පස ආම්ලික වීමක් වෙනවා එතකොට ශ්‍රී ලංකාවේ පස් කාණ්ඩයක් තියෙනවා පොඩ්සොලික් පස කියලා අපි ඉදිරියේදී කතා කරනවා පස් කාණ්ඩ ටික වෙනම පස් කාණ්ඩ පහක් විතර අපි අධ්‍යයනය කරනවා පුතේ එතකොට මේ පොඩ්සොලික් කියන පස ප්‍රධාන වශයෙන් ආම්ලික වෙලා තියෙන මෙන්න මේ අඩු උෂ්ණත්වය කියන කාරණයක් එකවට තේරුණා නේද මම කියන එක උෂ්ණත්වයේ අඩු ප්‍රදේශවල පසට එකතු වන කාබනික ද්‍රව්‍ය අර්ධ ලෙස වියෝජනය වෙනවා අතරමැදි ඵල විදියට කාබනික අම්ල හියුමස් හැදෙනවා මෙන්න මේ කාබනික අම්ල හියුමස් පස මතු පිට කලාපයේ එකතු වීමෙන් ඒ පස මොකද වෙන්නේ පුතේ ආම්ලික වීමක් වෙනවා පැහැදිලි නේද එහෙනම් ලියාගමු අපි විස්තරය පටන් ගන්න යටින් තරුලක් උනන් දාලා අඩු උෂ්ණත්වයක් සහිත ප්‍රදේශවල උෂ්ණත්වයක් සහිත ප්‍රදේශවල උෂ්ණත්වයක් සහිත ප්‍රදේශවල මතක් කරගන්න පොඩි බබාල වගේ හැසිරෙන්න එපා අඩු උෂ්ණත්වයක් සහිත ප්‍රදේශවල කවුද ඔය කුකුලා
අඩු උෂ්ණත්වයක් සහිත ප්‍රදේශවල පසට යොදන අඩුෂ්ණ දුමිදු කරගන්න අඩුෂ්ණත්වයක් සහිත ප්‍රදේශවල පසට යොදන කාබනික ද්‍රව්‍ය වියෝජනය දුර්වල වී වියෝජනය දුර්වල වී අතරමැදි පළවන හිව්මස් හා අතරමැදි පළවන හිව්මස් හා කාබනික අම්ල වරහන් ඇතුළේ ලියන්න. වරහන් ඇතුළේ ලියන්න propionic butyric. Propionic butyric. Humus හා කාබනික අම්ල වරහන් ඇතුළේ propionic butyric. වරහන් වහන්න විශාල ප්‍රමාණයක් ඇතිවේ. විශාල ප්‍රමාණයක් ඇතිවේ. ඒවා පසමත්තු පිට එක්රැස් වීමෙන් ඒවා පස මතු පිට එක් රැස්වීමෙන් පස ආම්ලික වේ. පස ආම්ලික වේ. උදාහරණ කියලා ලියන්න පොඩ් සොලිඩ් පස. උදාහරණ කියලා ලියන්න පුතේ පොඩ් සොලිඩ් පස. පොඩ් සොලිඩ් පස. පොඩ් සොලිඩ් පස. උදාහරණ කියලා ලියන්න පොඩ් සොලිඩ් පස. පැහැදිලි නේද? ඔන්න තමයි සරලව මම පැහැදිලි කරලා දුන්නේ. මම හිතනවා අමාරු නෑ. කටපාඩම් කරන්න දෙයක්වත් නෑ. හරි. මේකත් තර්කානුකූල කතන්දරයක් තියෙන පොතේ. තේරෙනා නේද? ඒත් අපි කතා කළේ දෙවෙනි හේතුව අඩුෂ්ණත්වය කියන එක. රයිට්. මම එනවා තුන්වෙනි හේතුවට. මේකත් හරි තර්කානුකූල කතන්දරයක් තියෙන. මේ කරුණු ටිකම ඇත්තම තර්කානුකූලයි. කටපාඩම් කරන්න දෙයක් නෑ පොතේ. තුන්වෙනි කරුණ අපි කියනවා දැන් මෙහෙම හිතන්න. ඔන්න දැන් අපි දීර්ඝකාලීනව භෝග වගා කරනවා කියලා හිතන්න යම් පසක දීර්ඝකාලීනව භෝග වගා කරනකොට. එතකොට ඔය භෝග වලින් පෝෂක අර ගන්නවනේ. ඒක සාමාන්‍ය වෙලා දන්න කාරණයක් නේ. පසේ තියෙන පෝෂක ගන්නවා මේ භෝග යලගේ වර්ධනයට සහ යලගේ පැවැත්මට යම් යම් ජීව ක්‍රියාවලි සඳහා වැදගත් වෙනවනේ. එතන බහුතරයක් දෙන ඇති ඇග්‍රිකරණ අය. එතකොට ඔයාලා හැමෝම ශාක පෝෂණය පාඩම ඉගෙන ගන්නවනේ. අනික බොළව පොඩි පන්තිවලත් ඉගෙනගෙන තියෙනවා. එතකොට දැන් මං කියවනේ පසේ තියෙන භාෂ්මික කැටායන හතරක්නේ. කැල්සියම් දන දෙක, සෝඩියම් දන, මැග්නීසියම් දන දෙක, පොටෑසියම් දන. දැන් මේ පෝෂක නැත්නම් මේ කැටායන ගත්තාම මේවා බොහොමයක් පෝෂකනේ. බොහොමයක් කියන්නේ සියල්ලම. සෝඩියම් අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යයක් නොවුණත් සෝඩියමුත් අපි පෝෂකයක් නැත්නම් හිතකර මූලද්‍රව්‍යයක් විදිහට ගන්නවානේ. ඒතර මේවා දීර්ඝ කාලීනව දැන් පස්සෙන් අයින් වෙනවා පොතේ. භෝග වගා කරන වගා කරන පස්සෙන් මේවා අයින් වෙවි අයින් වෙවි යන. හරි. ඒතර මගේ මුල්ම උදාහරණ දෙක මතක ඇත්තෙනේ. පසක් ආම්ලික වෙන්න බලපාන හේතු තියෙනවනේ. එක්ක ශ්ලන වැඩි වීම, එක්ක භාෂ්මිකායන අඩු වීම. එහෙනම් දැන් පස්සෙන් මොකද වෙන්න ඕන? භාෂ්මිකායන එන්න එන්න අඩු වෙනවා. හරි. එහෙනම් මේකේ ප්‍රතිඵලය මොකද්ද?
පසාම්ලික වෙනවා. ඒ විතරක් නෙමෙයි අතර මෙතනදි මෙහෙමත් තියෙනවා පොතේ. මේ පෝෂක මුල් මගින් ගන්නකොට මුලින් පසට එෂ්ඨන නිදහස් කරනවා කියලාත් තියෙනවා. මුලින් මොනවද පසට නිදහස් කරන්නේ? එෂ්ඨන නිදහස් කරනවා කියලාත් තියෙනවා. ඒ නිසා ඔන්න එෂ්ඨනත් වැඩි වෙනවා. අනිත් පැත්තට භාෂ්මික කැටයනත් අඩු වෙනවා. අවසාන ප්‍රතිඵලය පසාම්ලික වෙන්න පුළුවන්. තේරෙනා නේද කියන කාරණේ? රයිට්. අපි එහෙනම් ලියුම් පොතේ තුන්වෙනි හේතුව ලියන්න. තුන්වෙනි හේතුව හරි ලියන්න මේ විදියට. ඔන්න මේ යාළුවෙක් තොරතුරක් ඉල්ලලා තියෙනවා, දෙන්න බලන්න යාළුවට. හරි, තුන්වෙනි කරුණ එතකොට ලියන්න. දීර්ඝ කාලයක් තිස්සේ දීර්ඝ කාලයක් තිස්සේ අකණ්ඩව භෝග වගා කිරීම. දීර්ඝ කාලයක් තිස්සේ අකණ්ඩව භෝග වගා කිරීම. අකණ්ඩව භෝග වගා කිරීම. රයිට්. පැහැදිලි කිරීම ලියමු. පැහැදිලි කිරීමත් ඒ විදිහටම පටන් ගන්න පොතේ. දීර්ඝ කාලයක් තිස්සේ පැහැදිලි කිරීම. දීර්ඝ කාලයක් තිස්සේ අකණ්ඩව දීර්ඝ කාලයක් තිස්සේ අකණ්ඩව භෝග වගා කිරීම නිසා කලිල සංකීර්ණවල වූ භාෂ්මික කැටයන වන අර හතර මතකයි නේද ලියාගන්න පුළුවන්නේ? කැල්සියම් ධන දෙක, සෝඩියම් ධන බෝන්ඩ් එකේ ඇති සමහර නෑනේ මකලානේ. කැල්සියම් ධන දෙක, සෝඩියම් ධන, මැග්නීසියම් ධන දෙක, සෝඩියම් ධන, සෝඩියම් ධන, පොටෑසියම් ධන. පිළිවෙලක් නෑ පුතේ, ඔය හතර කොහොම ලිව්වත් එකයි ඈ. පිළිවෙලක් නෑ ඔය හතරේ. ඕන පිළිවෙලකට ඔය හතර ලියන්න. ශාක පෝෂක වශයෙන් උරා ගන්නා නිසාත් ශාක පෝෂක වශයෙන් උරා ගන්නා නිසාත් එෂ්ඨාන්න නිදහස් කරන නිසාත් පස ආම්ලික වේ. එෂ්ඨාන්න නිදහස් කරන නිසාත් පස ආම්ලික වේ. පැහැදිලි නේද? අන්න තුන්වෙනි හේතුව. රයිට්. අපි යන් හතරවෙනි හේතුවට. ලියන්පතේ හතරවෙනි හේතුව. අධික ලෙස රසායනික පොහොර භාවිතය. හරි. හැබැයි මතක තියාගන්න හැම රසායනික පොහොරක්ම පස ආම්ලික කරන්නේ නැහැ පුතේ. හැම රසායනික පොහොරක්ම පස ආම්ලික කරන්නේ නැහැ. විශේෂයෙන් පස ආම්ලික කරනවා කියලා අපි කියන්නේ ඇමෝනියම් අන්තර්ගත රසායනික පොහොර. උදාහරණයක් විදියට අලහල ඇති අංකව මෙතන බහුතරයක් දෙනා ඇග්‍රි කරන ඇති ඇමෝනියම් නයිට්‍රේට් කියලා පොහොරක් තියෙනවා, නයිට්‍රජන් ලබා දෙන. ඊළඟට තවත් එකක් තියෙනවා පුතේ, ඒකට අපි කියනවා ඇමෝනියම් සල්ෆේට් කියලා කියනවා. එතන මේ පොහොර වර්ග දෙකේම පුතේ මෙන්න මේ ඇමෝනියම් කියන කාණ්ඩය තියෙනවා. NH4+ කියන කාණ්ඩය, ඇමෝනියම් කාණ්ඩය.
දොර මෙන්න මේ ඇමෝනියම් කාණ්ඩය තිබීම නිසා අපි කියනකොට රස ආම්ලික වෙනවා. ඒක වෙන විදිහක් තියෙනවා. මම එච්චර දීර්ඝ පැහැදිලි කිරීමකට යන්නේ නැහැ. ඔයාලට එච්චර අවශ්‍ය නැහැ පොතේ. ඔයා දැනගන්න ඕනේ මෙන්න මේ ඇමෝනියම් සල්ෆේට් සහ ඇමෝනියම් නයිට්‍රේට් වගේ පොහොර අපි දීර්ඝ කාලීනව පසට යෙදීම හරහා යෙදීම තුළින් ඒවායේ තියෙන ඇමෝනියම් කාණ්ඩය හේතුවෙන් පස ආම්ලික වීමක් වෙන්න පුළුවන්. ඒ මට්ටමට දැනගත්තාම හොඳටම ඇති. පැහැදිලිද? රයිට්. එහෙනම් අපි හේතුව ලියමු. ලියන්න හේතුව නැත්නම් පැහැදිලි කිරීම හේතුව ගැන පැහැදිලි කිරීම ලියන්න. ඇමෝනියම් නයිට්‍රේට්. ඇමෝනියම් නයිට්‍රේට් මෙතන තියෙනවා ඔන්න පළවෙනි එක ඇමෝනියම් නයිට්‍රේට්. ඊළඟට පුතේ ක්‍රමාවක් දාලා ලියන්න ඇමෝනියම් සල්ෆේට්. ක්‍රමාවක් දාලා ලියන්න ඇමෝනියම් සල්ෆේට්. වැනි පොහොර වැනි පොහොර වැනි පොහොර දීර්ඝ කාලයක් තිස්සේ වැනි පොහොර දීර්ඝ කාලයක් තිස්සේ දිගින් දිගටම භාවිත කිරීම නිසා දිගින් දිගටම භාවිත කිරීම නිසා දිගින් දිගටම භාවිත කිරීම නිසා පස ආම්ලික විය හැක. පස ආම්ලික විය හැක. පස ආම්ලික විය හැක. පස ආම්ලික විය හැක. මිට හේතුව ඒවායේ ඇමෝනියම් කාණ්ඩයක් පැවතීමයි. මිට හේතුව ඒවායේ ඇමෝනියම් කාණ්ඩයක් පැවතීමයි. ඇමෝනියම් කාණ්ඩයක් පැවතීමයි. ඇමෝනියම් කාණ්ඩයක් පැවතීමයි. හරි, පැහැදිලි නේද? හරි, එතකොට අපි ඔන්න හේතු හතරක් කතා කළා. හරි, ගැටලු තියෙනවා නම් එවන්න මේ පැත්තට, තව සාකච්ඡා කරන්න පුළුවන්. හරි, තේරුම් අරගෙන ඉස්සරහට යන්න ඕනේ. නොතේරිලා කොච්චර කළත් වැඩක් නැහැ නේ. වැදගත් වෙන්නේ තේරුම් ගන්න එකනේ. ඉගෙන ගන්න චූටි දේ හරි තේරුම් ගන්න එකයි වැදගත් වෙන්නේ. හරි, අපි යමු පස්වෙනි හේතුවට. ලියන්න පුතේ පස්වෙනි එක අම්ල වැසි. අම්ල වැසි අහලා තියෙන ඇසිඩ් රේන්ස් කියලා අපි කියන්නේ ඇසිඩ් රේන්ස්. අම්ල වැසි. අම්ල වැසි. මං හිතන්නේ යම් ප්‍රමාණයකට ඔයාලා මේ අම්ල වැසි ගැන අහලා ඇති. අපි මේ කතා කළේ 3යි 4ක් කතා කළා තියෙනවා. දැන් මේ පස්වෙනි එක කතා කරන්නේ මම මේක ලියන්න යන්නේ නැහැ. අම්ල වැසි. හරි, දැන් සාමාන්‍යයෙන් පුතේ අම්ල වැසි ඇති වෙනවා කියන්නේ ගොඩාක් දුරට කාර්මීකරණය වුණ ප්‍රදේශවල. කොහොමද වෙන්නේ? දැන් කාර්මීකරණය වුණ ප්‍රදේශවලට දන්නවා අධික ලෙස මේ දුම් පිට වෙනවා පුතේ වායුගෝලයට. මොනවද පිට වෙන්නේ? දුම්. ඒතර ඔය පිටවන දුම් වල පුතේ මෙන්න මේ වගේ වායු තියෙනවා. NO2 නයිට්‍රජන් ඩයොක්සයිඩ් කියලා අපි කියනවා. NO2 වායුව. ඊළඟට N2O වායුව, නයිට්‍රස් ඔක්සයිඩ් වායුව තියෙනවා. නයිට්‍රස් ඔක්සයිඩ්. ඒ විතරක් නෙමෙයි පුතේ, සල්ෆර් ඩයොක්සයිඩ් SO2. SO2 මෙන්න මේ වගේ වායු තියෙනවා පුතේ. හරි, එතකොට මෙන්න මේ වායු මේ දෙන්න ගත්තොත් මේවා පුතේ වර්ෂා ජලයේ දිය වුණාම අම්ල හැදෙන්න පුළුවන් කියනවා. හරි, මොනවද හැදෙන්න පුළුවන්? අම්ල. දැන් සාමාන්‍ය මේ දෙන්න දිය වුණාම අපි කියනවා නයිට්‍රස් අම්ලය හැදෙන්න පුළුවන්. හරි, මොකක්ද හැදෙන්න පුළුවන් කියන්නේ? නයිට්‍රස් අම්ලය, HNO2 කියන එක පුතේ. නයිට්‍රස් අම්ලය, ඒ වගේම නයිට්‍රික් අම්ලය හැදෙන්නත් පුළුවන්, HNO3 කියන එක. ඒ තරන්නේ මෙයත් ජලයේ දිය වෙලා අම්ල හැදෙන්න පුළුවන්. එකක් H2SO3 කියන එක, සල්ෆියුරස් අම්ලය. ඒ වගේම හැදෙන්න පුළුවන් H2SO4 කියන එක, සල්ෆියුරික් අම්ලය පුතේ. එහෙම හැදෙනවා අම්ල. දැන් මේ ගොඩාක් ගැඹුරට ඕනේ නැහැ. චුට්ටක් දැනගත්තාම ඇති. ආයෙ මම ඔයාලට කියන්නේ. හරි,
තේරුණාද කියන කාරණය අධික ලෙස කාර්මීකරණය වුණ ප්‍රදේශවල වායුගෝලයට නිදහස් වෙන මොන වගේ වායුද? NO2, N2O, SO2, නයිට්‍රජන් ඩයොක්සයිඩ්, නයිට්‍රස් ඔක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්. ඒතර මේවා වර්ෂා ජලයේ දිය වෙනවා පුතේ. වහිනකොට දැන් වායුගෝලයේ තියෙන ජලය එන්නේත් වායුගෝලයේ හරහානේ. ඒ එන අතරතුර මේ දෙගොල්ල ප්‍රතික්‍රියා වෙනවා. ජලයේ දිය වෙනවා මේ වායු ටික. දියවල මොනවද හැදෙන්නේ? අම්ල හැදෙනවා. මොනවද හැදෙන්නේ? නයිට්‍රස් අම්ලය, නයිට්‍රික් අම්ලය, සල්ෆියුරස් අම්ලය, සල්ෆියුරික් අම්ලය, මේ වගේ අම්ල හැදෙනවා. එතකොට මේ අම්ල සහිත ජලය තමයි පුතේ දැන් පොළොවට වැටෙන්නේ. මේවට තමයි අපි අම්ල වැසි කියන්නේ. එතකොට මේ අම්ල සහිත ජලය පොළොවට වැටුනහම පස මොකද වෙන්නේ? ආම්ලික වීමක් වෙයි. වෙන විදිහට පැහැදිලි නේද? රයිට්. අපි එහෙනම් පැහැදිලි කිරීම ලියමු මේ විදිහට. කාර්මික ප්‍රදේශවල ගෝලයට නිදහස් වන වායුගෝලයට නිදහස් වන වායුගෝලයට නිදහස් වන NO2 N2O SO2 බොන්ඩ් එකේ තියෙන ප්‍රති බලන ක්‍රම අදාළ ලියන්න NO2 N2O SO2 වැනි වායු වර්ග වැනි වායු වර්ග වැසි ජලයේ දියවීමෙන් අම්ල නිපදවන අතර එම වැසි අම්ල වැසි ලෙස හඳුන්වයි. මෙම අම්ල සහිත ජලය පසට එකතු වීමෙන් පස ආම්ලික වේ. හරි, පැහැදිලි නේද? ඊළඟට මං එනවා පුතේ 6 වෙනි හේතුවට. 6 වෙනි හේතුව ලියන්න. 6 වෙනි හේතුව මේ විදියට: ඇලුමිනියම් හා යකඩ අයන පසට එකතු වීම. ඇලුමිනියම් හා යකඩ අයන පසට එකතු වීම. 6 වෙනි හේතුව ඇලුමිනියම් හා යකඩ අයන පසට එකතු වීම. හරි, මේ බලන්න මොකද්ද වෙන්නේ කියලා මම මෙතන පැහැදිලි කරන්න යන්න. දැන් ඔන්න පසට එකතු වෙනවා, එක්කෝ යකඩ අයන එක්කෝ ඇලුමිනියම් අයන එකතු වෙනවා. මෙන්න මේ මම දැන් ඇලුමිනියම් අයන ගන්නම් පොතේ. පසට එකතු වන ඇලුමිනියම් අයන වලට පුළුවන් කියනවා ජලය කඩන්න. ජලය කඩනවා කියන එක තමයි ජල විච්ඡේදනය කියලා. විච්ඡේදනය කඩනවා කියන අදහස, ජල විච්ඡේදනය කරනවා. ඒතර මේ ජල විච්ඡේදනය වුණාම පොතේ මතක තියාගන්න, ඔයා ජලාණුවක් කැඩුනහම H ධන සහ OH ඍණ තමයි හැදෙන්නේ. ජලාණුවක් කැඩෙන්නේ මොන බවටද? අපි අයනීකරණය කියලා කතා කළේ H ධන OH ඍණ. එතකොට දැන් මේ ඇලුමිනියම් ධන 3 කවුරු එක්කද බැඳෙන්නේ?
මෙයා දන්නනේ තර මෙයා සම්බන්ධ වෙන්නේ රිනාත් එක්ක දන කවදාකවත් ලං වෙන්නේ නැහැ නේ පිරිමි පිරිමි විවාහ වෙන්නේ නැහැ ඒ සමහර අසම්මත කතන්දර තිබ්බට සාමාන්‍ය සම්මතයේ පිරිමි ගැහණු ඒ වගේ ඉතින් මේ සාමාන්‍යයෙන් දන කියන්නේ පිරිමි අය රින කියලා කියන්නේ ගැහණු අය අපේ සාමාන්‍ය රසායන විද්‍යාවේදී එහෙම කියන්නේ හරි එතකොට මේ අය තමයි එකතු වෙන්නේ ඉතින් එකතු වෙලා හැදෙනකොට ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන කෙනා කවුද හැදෙන්නේ ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් එතකොට කවුද නිදහස් වෙන්නේ H ධන නිදහස් වෙනවානේ මොනවද නිදහස් වෙන්නේ එෂ් ධන නිදහස් වෙනවා එතකොට ඔන්න ඔය නිදහස් වෙන එෂ් ධන ගිහිලා කොහාට දැන් බැඳෙන්න පුළුවන්ද කලිල වලට බැඳෙන්න පුළුවන් ඒ හේතුවෙන් පස මොකද වෙන්නේ ආම්ලික වෙනවා මං කියන කාරණේ පැහැදිලි නේද පස්සට වැඩි වශයෙන් ඇලුමිනියම් යකඩ වගේ අයන එකතු වුනහම ඒවා මගින් ජලය විච්ඡේදනය කරනවා ඒ ජල විච්ඡේදනය මොනවද ඒතකොට හදන්නේ එෂ් ධන හදනවා මේ එෂ් ධන කලිල වලට බැඳෙන්න පුළුවන් පොතේ එතකොට පස මොකද වෙන්නේ ආම්ලික වීමක් වෙනවා. කාරණාව පැහැදිලි නේද ඔයාලට? රයිට්. අපි එහෙනම් චූටි වාක්‍යයක් ලියලා මේ ප්‍රතික්‍රියාව ලියාගමු. පොඩි වාක්‍යයක් දාගන්න යටින් තරු ලකුණක් දාලා. මෙම අයන පාංශු ද්‍රාවණය තුලදී මෙම අයන පාංශු ද්‍රාවණය තුලදී පාංශු ද්‍රාවණය තුලදී ජල විච්ඡේදනය මගින් එෂ්තන නිපදවයි ජල විච්ඡේදනය මගින් එෂ්තන නිපදවයි රයිට් මෙන්න පුතේ ප්‍රතික්‍රියාව තියෙනවා ඒකත් ලියාගමු අපි ප්‍රතික්‍රියාව තියෙනවා ලියා ගන්න. හරිද රයිට් චුටි දැනුවත් කිරීමකුත් තියෙනවා මේක ඔයාලට එච්චරම ඔයාලට කොහොමත් අදාළ නැහැ මේ පාර විභාගෙ ලියපු අය ලක් කරලා තමයි අදාළ වෙන්නේ ඔයාලා දන්න කවුරු හරි ඉන්නවා නම් මේ පණිවිඩය දෙන්න පුළුවන් දැන් ඔයාලා දන්නවා ඔයාලගේ එක්සෑම් එක ඉවරයි ඉවරයි කියන්නේ මේ මේන් සබ්ජෙක්ට් එක ඉවරයි බහුතරයක් දෙනවා තව නම් මම හිතන ජියෝග්‍රෆි ICT යනවා නම් ඒ වගේ සබ්ජෙක්ට් තියෙනවා SST AGRI BST සාමාන්‍ය BST ළමයි කරන ওই සබ්ජෙක්ට් තුනනේ නේ එතකොට ඒ සබ්ජෙක්ට් තුන ඉවරයි දැන් අද මම හිතන්නේ ඉංග්‍රීසි එකක් තිබුණා ඊයේ ජෙනරල් ටෙස්ට් එකක් තිබුණා ඒතර ඉවරයි ඉවරයි වගේ තමයි හැබැයි ඉවරයි කියන්න බෑනේ ඇයි බැරි ඇයි ඉවරයි කියන්න බැරි ඉවරයි කියන්න බෑ ඇයි බැරි BST තව තියෙනවනේ ඈ ඒ ඉවරයි කිව්වේ මං එහෙනම් ඔයාලා දන්නවා BST වල ප්‍රැක්ටිකල් එක්සෑම් එකක් තියෙනවා එහෙනම් BST ඉවර කියන්න බෑ BST ET ඉවර නෑ තාම ලකුණු 70යි තාම ළමයි අරන් දෙන්නේ ඔක්කොම ලිව්වනම් 70 හම්බ වෙන්නේ එකක්වත් වරදින්නේ නැතුව ලිවන මේ වලට 70ක් ඌ අරන්. ඌ හෝ ඒකේ අරන්. මොකද ගහන පිරිමි දෙගොල්ලෝ මේ බහේ දෙනවනේ ඌ කියපහම නිකන් පිරිමි විතර මේ අදහස් වෙන්නේ නේ. එතකොට තව 30ක් තියෙනවා. ඒ 30 එතකොට ප්‍රැක්ටිකල් එක්සෑම් එකට දෙන්නේ. ඉතින් තාම හරියටම මේ පාර නිශ්චිතව කියලා නෑ තාම එක්සෑම් එක කොහොමද යන්නේ කියලා ප්‍රැක්ටිකල් එක. බොහෝ දුරට ස්පොට් ටෙස්ට් එකක් විතරක් මේ පාරක් තියෙවි. ස්ථානීය පරීක්ෂණයක් විතරක් දැන් 80%-90%ක සම්භාවිතාවක් තියෙන ආරංචි හැටියට ස්ථානීය පරීක්ෂණයක් විතරක් කරනවා කියන එක තමයි. ඉතින් පොතේ මේ පාර විභාගෙ ලියපු අය ලක් කළාට ඒ වෙනුවෙන් සුවිශේෂී වැඩසටහනක් අපි හැම අවුරුද්දෙම මේවා කරනවා. ඉතින් මේ වරත් විශේෂ වැඩසටහනක් යාලා වෙනුවෙන් අපි කරනවා. ඒකේ ආරම්භක දේශනයක් වගේ වැඩසටහන හඳුන්වා දීමක් පැහැදිලි කිරීමක් හෙට උදේ 8ට තියෙනවා. හෙට උදේ 8ට.
අතර වාලාගේ අර උදේ කියපු පන්ති වුණ සැනින් ඒ වැඩසටහන පටන් ගන්න 8ට 8යි කාලෙ විතර පටන් ගන්න 8 වෙනකොට ළමයි සෙට් කරගෙන 8යි කාලෙ විතර ඒ ආරම්භක දේශනේ පවත්වන පැයක්වත් තියන්නේ ආරම්භක කියන්නේ හඳුන්වා දීමේ වැඩසටහනක් විතරයි ඒක. ඒ ඔයාලා දන්න අය ලක් කරලා ඉන්නවා නම් කියන්න සම්බන්ධ වෙන්න කියලා. ඒක සම්බන්ධ වෙන්න group එකට join වෙන්න ඕන. දැන් තමන් group එකක් හදලා ඉන්නවා. හදලා තියෙනවා. ඒකට ළමයි මම ගොඩක් add වෙලා ඉන්නවා මේ වෙනකොට. තව ඔයාලා දන්න අය ලක් කරලා ඉන්නවා නම් එයාලව සම්බන්ධ කරන්න හෙට උදේ 8ට ඒ වැඩසටහන තියෙනවා. ඉතින් සම්බන්ධ වුණොත් ගොඩ. ඇයි? සම්බන්ධ වුණොත් ගොඩ කියන්නේ පහුගිය අවුරුදු 6ක් 6 exam තිබිලා තියෙන පුතේ. 6යිනේ 15 16 බලන්නකො 20 20ට 6යි 21 ඉතින් තාම තිබෙන්නේ නැහැනේ ප්‍රැක්ටිකල් එක. ඒතර පහුගිය අවුරුදු 6ෙම ප්‍රැක්ටිකල් exam වලට ගිහිල්ලා අවුරුදු 6ක අත්දැකීම් තියෙනවා. අවුරුදු 6ෙම papers තියෙනවා. මතක තියාගන්න මේ papers සාමාන්‍යයෙන් පිටට දෙන්නේ නැහැ. පිටට දෙන්න බෑ. මම දැන් මෙහෙම කියන එකත් වැරදි. හරි. නමුත් ඉතින් යම් යම් ක්‍රමවලට ඉතින් මේ papers පාල වෙනුවෙන් ඉතින් ඒව අපි ගාව ආරක්ෂිතව තියාගෙන ඉන්න. හැබැයි කිසිම විදියකින් කොහාටවත් පිටට දෙන්නේ නැහැ. ඒක අපි ගාව තියෙන ඒක විශේෂ සම්පතක්. කිසිම විදියකින් පිටට ලබා දෙන්නේ නැහැ. හැබැයි ඒ වගේ ප්‍රශ්න අපිට පොළව ඒ ළමයින්ට කරන්න. පේපර් එක පිටට දෙන්න ඕනේ නැහැ. අපිට ප්‍රශ්න ටයිප් කරලා කරන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රැක්ටිකල් එකකදී ළමයි කරන අඩුපාඩු මේවා පිළිබඳ හොඳ අත්දැකීමක් තියෙනවා. අවුරුදු 6ක් මේ කට්ට කෑවා කියන්නේ හොඳ අත්දැකීමක් තියෙනවා. ඉතින් සම්බන්ධ වුණොත් ගොඩ. මට ඒක තමයි කියන්න තියෙන්නේ. සම්බන්ධ වුණොත් ගොඩ කියන්නත් බෑ. ඉතින් සම්බන්ධ වෙලා වැඩේ හරියට කරගත්තොත් ගොඩ. සම්බන්ධ වුණා කියලා ගොඩ යනවා නම් හොඳයි. ඉතින් මොකෙක් හරි ඇවිල්ලා වතන නිකන් බලන් හිටියත් ගොඩ යන්න බෑ. එහෙම බෑ. හරිද? මං කියන්නේ සම්බන්ධ වෙලා මම කියන විදියට ඒ වැඩ ටික කරලා මහන්සි වුණොත් ඇත්තටම ලකුණු 30ම බැරි වුණා. 30ත් 30 කියන්නේ 20ත් 30ත් අතර ලකුණ අනිවාර්යෙන් ගන්න පුළුවන්. හොඳටම බැස්සොත් ගේමට බැස්සොත් උනන්දුවෙන් 25ට එහා ගන්නම් පුළුවන්. ඉතින් ඔයාලා දන්න අය ලක් කරලා ඉන්නවා නම් ආට පුළුවන් සම්බන්ධ කරන්න එන්න කියන්න. කරන්නේ කවුද කියලාත් කියන්න. ඉතින් මොකද මේ ශේෂ්ත්‍රය මම ඔයාලට මුල්ම කාලේ ඉඳලම මේක කියවන්නේ මේ BST විෂය ශේෂ්ත්‍රය තුළ යම් පරිණත ගුරුවරු ඉන්නවා නම් ඒ අපි තමයි. ඒක වයසින්මයි ඉන්න බෑ. හරිද? හරි. සමහරට ඔයාලා හිතයි නෑ සර්ට වඩා වයස ගුරුවරු ඉන්නවා කියලා. නමුත් සබ්ජෙක්ට් එකේ පරිණතභාවයකුත් තියෙනවා. සබ්ජෙක්ට් එකේ වයසත් අවුරුදු 6යි. අවුරුදු 6 කියන්නේ අවුරුදු 8යි. සබ්ජෙක්ට් එකේ වයස අවුරුදු 8යි. 8යි කියන්නේ දැන් 9 වෙනි අවුරුද්ද යන 2013 පටන් ගන්න. දැන් 2021 කියන්නේ අවුරුදු 8ක විතර පරිණතභාවයක් තමයි සබ්ජෙක්ට් එකට තියෙන්නේ. සබ්ජෙක්ට් එක පටන් අවුරුදු 8යි. ඒකේ මුල්ම ගුරුවරු පිරිස අපි ඒ ගුරුවරු අතර ඉන්න මම හිතන්නේ ඉතාමත් අතලොස්සක් ගුරුවරු තමයි ටියුෂන් කරන්නේ. අනිත් ඔක්කොම ඉස්ලා ඉන්නේ. ඒ තාමත් අතලොස්සක් පිරිමි ගුරුවරු අතර එක්කෙනෙක්. මම හිතන්නේ මේ ප්‍රදේශයටම ඒ පරණතම ගුරුවරයා මම. බොරු කියන්න ඕනේ නැන්නේ මේ ප්‍රදේශයේම ඉන්න පරණතම ගුරුවරයා. අනිත් අය ඉන්නවා පසු කාලේ ඉන්නව BST විෂය ධාරාවට ටීචින් ආපු අය ඉන්නවා. ඒතර යාලට යම් යම් කවුරුදු ගානක් අත්දැකීම් තියෙනවා. හැබැයි මේ ශේෂ්ත්‍රය තුල ඕන තරම් ඉන්නවා කිසිම අත්දැකීමක් නැති කිසිම ඔය කියන විභාගයට සම්බන්ධ වෙලක් නැති. නමුත් ටියුෂන් විතරක් කරන අයත් ඕන තරම් ඉන්නවා. හරි. ඉතින් ඒක ඕන කෙනෙකුට ඇවිල්ලා ඒක කරන්න පුළුවන්. ටීචින් වල අවුලක් නැහැ. වෛද්‍යවරයෙකුට නම් එහෙම බෑ. ඕන කෙනෙකුට බෙහෙත් දෙන්න බෑ. එහෙම දන්නවනේ ඔයාලනේ. ඕන කෙනෙකුට බෙහෙත් දෙන්න බෑ. වෛද්‍යවරයෙක් නම් අනිවාර්ය රජයේ වෛද්‍යවරයෙක් වෙන්න ඕන. මෙඩිකල් කවුන්සිල් එකේ නේද ලියාපදිංචි වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ බෙහෙත් දෙන්න නම්. නමුත් ටීචින් වල වල දන්න එහෙම කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඕන එකකට පොඩ්ඩක් කතා බහ කරන්න පුළුවන් නම් කොහෙන් හරි නෝට් එකක් හොයාගත්ත ඇවිල්ලා ඉගෙනුවා ගේම ගහ ගන්න පුළුවන් ළමයි ටික රවට්ටගෙන. රිසල්ට් ආවට පස්සේ තමයි තේරෙන්නේ. නමුත් ඒකට පාරක් වැඩි නේ. රිසල්ට් ආවට පස්සේ ඉතින් මොනව කරන්නද නේ? ඒ නිසා ඉතින් ඒ තැන් වලට අහු වෙනවා. ළමයි ගොඩක් අහු වෙනවා රැල්ලට යනවා. හරි. අහු වෙලා දැන් කෙඳිරි ගානේ වුණත් ඉන්නවා. හරි. විභාගේ අනාගෙන දැන් කෙඳිරි ගානේ වුණත් ඉන්නවා. එහෙම බහුතරයක් අය දැන් මේ අඩුමතරෙන් ප්‍රැක්ටිකල් එක අපිට ගොඩ දාලා දෙන්න කියලා දැන් බෑග යපත් වෙලා ඉල්ලන අයත් ඉන්නවා. ඉතින්
කොහොම හරි මං කිව්වේ මම කියන්න හැදුවේ මේ පාරවිභාග ලියපු ඔයාලා දන්න අයලා කලා ඉන්නවනම් ඒ වැඩසටහන සම්බන්ධ කරන්න හෙට ඒක පිළිබඳව මූලික දේශනය හඳුන්වා දීමේ දේශනය තියෙනවා ඊට පස්සේ ඒකට අදාළව ඒ වැඩසටහනක් අපි ඉදිරි දින කීපය තුළ පවත්වනවා ඔන්ලයින් ක්‍රමයක තමයි මුලින් තියෙන්නේ ඒ කියන්නේ ස්පොට් ටෙස්ට් එකක් විතරක් තියෙනවා නම් පැහැදිලිම ඔන්ලයින් ක්‍රමයට විතරයි ඔක්කොම කරන්නේ අනිකුත් කරන ප්‍රැක්ටිකල් තිබුණත් අපි ෆිසිකල් විදියට ඒ ප්‍රැක්ටිකල් ළමයි ගෙන්නලා කාණ්ඩ වශයෙන් ගෙන්නලා එක දවසකට ළමයි 20ක් විතර වගේ කාණ්ඩ කරලා ගෙන්නලා කරනවා මොකද ඔයාලා දන්නවා ප්‍රැක්ටිකල් එහෙම මේ තොගයක් තියාන කරන්න බෑ සමහර අය තොගේ තියාන නිකන් කරලා පෙන්නනවා කරලා පෙන්නලා හරියන්නේ නැහැ පුතේ ප්‍රැක්ටිකල් එකට ගිහිල්ලා කරන්න ඕන හරි ප්‍රැක්ටිකල් එකට ගිහිල්ලා අපි කරන්න ඕනේ හරි ඒක නිසා කවුරුවත් කරන එකක් දිහා බලන්න හිටියා කියලා අපිට හුරු වෙන්නේ නැහැ නේද නිකමට හිතන්නකෝ ලස්සනට හොඳට පීනන ඈතට පීනන කෙනෙක් දිහා බලන් ඉන්න ඔයා වැවේ උඩට වෙලා වැව් බැම්ම උඩට වෙලා හොඳට බලන් ඉන්නවා මෙහෙමයි මෙහෙමයි පීනන්නේ කියලා ආ දැන් හරි මටත් පීනන්න පුළුවන් කියලා පයින්නවා වැවට මොකද වෙන්නේ කියලා හිතාගන්න පුළුවන් නේද එහෙම බෑනේ පුතේ එහෙම බෑ එහෙනම් අපිත් හිමීට නේද වැවට බැහැලා පරිස්සමෙන් පීනන්න පුරුදු වෙන්න ඕන. එහෙම නැතුව කවුරු හරි හොඳට පීනන එකක් දිහා බලන ඉඳලා ආ දැන් අපිටත් පීනන්න පුළුවන් නේ කියලා හිතලා අර වැවේ ගැඹුරුම තැනකට ජබ්බෝන් ගාලා පැනනත් ඉතින් ආයෙ ගොඩෙන්නෙත් නැති වෙයි සමහර විට. මං කියන කාරණේ පැහැදිලිනේ. ඒක නිසා ප්‍රැක්ටිකල් අතින් තමන් විසින්ම කරන්නම අවශ්‍ය වෙන එකයි මම වාරියපල ක්ලාස් එකේ ආයෙත් එහෙම ප්‍රැක්ටිකල් කරපු දවස්වල කිව්වේ. නිකන් ලැජ්ජ වෙන්නවා හරි එහෙම පස්ස ගහන්නවත් එපා ඒ පස්ස ගහපු වගේ වේදනාව දැනෙන්නේ ප්‍රැක්ටිකල් එකට ගියාට පස්සේ තමයි හරි ඒ වේදනාව දැනෙන්නේ ප්‍රැක්ටිකල් එකට ගියාට පස්සේ එතකල් ඒ වේදනාව දැනෙන්නේ නැති වෙයි ප්‍රැක්ටිකල් එකේදී වේදනාව දැනෙන්න ගන්නවා අයියෝ එදා අර ටික මමත් කරගත්තා නම් මේක මටත් කරගන්න පුළුවන් නේ කියලා හිතනවා ඒ පස්ස ගහන අයට ඕක තමයි වෙන්නේ අවසානයේ දැන් කිසිම වෙලාවක ඉස්කෝලේදී වුණා වෙන පන්තියකදී වුණත් මගේ පන්තිවලදී වුණත් ප්‍රැක්ටිකල් කරන්න යනකොට කිසිම වෙලාවක පස්ස ගහන්න එපා. Taman පැනලා ආත්මార్థකාමී වුණත් කමක් නැහැ මම කියන්නේ. Taman ඉස්සරහට ගිහිල්ලා මේ හැම දෙයක්ම කරලා අත්දැකීම් අරගන්න ඒක ඉතා වටිනවා. ඔය ලකුණු 30 ඔයාලට අරගන්න 30 කෙසේ වෙතත් කරන ප්‍රැක්ටිකල් වලට ලකුණු 15ක් වෙනවනේ. ඒ 15 අරගන්න ඉතාමත් වැදගත් වෙනවා. හරිද? ඒ විතරක් නෙමෙයි තින් අර ස්පොට් ටෙස්ට් එකේ ලකුණු ගන්නත් වැදගත් වෙනවා ඒ ප්‍රැක්ටිකල් වල අපි කරන උපකරණ ඕවා හොඳට අතපත ගාලා ඕවගේ කොටස් හඳුනාගෙන තිබ්බහම ස්පොට් ටෙස්ට් එකෙත් මහ ලොකු දෙයක් නෑ පැහැදිලිද ඒක නිසා කිසිම වෙලාවක පුතේ ඔයාලා ඉස්කෝලේදී වුණත් මම කලින් කිව්වේ වෙන පන්තියකදී වුණත් කමක් නෑ වෙන පන්තියකට ගියත් කමක් නෑ කොහෙදි හරි කමක් නෑ ප්‍රැක්ටිකල් වලට කිසිම වෙලාවක පස්සට යන්න එපා සාමාන්‍යයෙන් මගේ පන්තියන ළමයි එහෙම පස්සට යන්නේ නැහැ. මට ඒ බහුතරයක් දැන් සාමාන්‍ය ඉස්සර ෆිසිකල් ක්ලාස් දැන් ෆිසිකල් ක්ලාස් එක පටන් ගන්න තින් ඉස්සර ওই ෆිසිකල් ක්ලාස් වලට ආපු ළමයිගේ ඉස්කෝලවල ගුරුවරු කියනවා මට. හරි ගුරුවරු කියනවා සමීරගේ ළමයි ටික නම් හොඳයි. එහෙම කියනවා. හරි සමීරගේ ළමයි ටික හොඳයි කියනවා. ඇයි ප්‍රැක්ටිකල් වලට ෆෝවර්ඩ් ප්‍රැක්ටිකල් ගිහිලා කරනවා. ගෑල් ළමයි පිල් ළමයි කියලා වෙනසකුත් නැහැ. හරි අනිත් ළමයි පස්ස ගහනවා. ඇයි මගේ උන් ගිහිලා කරන්නේ මගේ උන්ට මං කලින් කරලා තියෙනවා ප්‍රැක්ටිකල් ටික පොඩ්ඩක් දුරට ෆිසිකල් ක්ලාස් එකේ උන්ට ප්‍රැක්ටිකල් ටික කරලා තියෙනවා විශේෂයෙන් සර්වේ ප්‍රැක්ටිකල් ටික කරවනවා හරි තනියම ළමයිට කරන්න දෙනවා දැන් මෙතන ඉන්නවා මං දන්න අපි වාලිබල් ක්ලාස් එකේ එහෙම ඉන්නවා දන්නවා මම එක එකනට වෙන වෙනම කරන්න දෙනවා හරි එතකොට දැන් ඔන්ලයින් විතරක් සම්බන්ධ වෙන දරු මගෙන් තියරි ටික උපරිමයට ගන්න මට දෙන්න පුළුවන් එච්චරයි මගෙන් තියරි ටික උපරිමයට ගන්න ප්‍රැක්ටිකල් ටික ඉස්කෝලෙන් හරි කොහෙන් හරි අනිවාර්යෙන් ගොඩ දා ගන්න ඕන මට ප්‍රැක්ටිකල් වලට වාට සපෝට් කරන්න බෑ ඇත්ත කාරණේ මම හැමදාම කියවනේ ඒක මම අවංකව කියනවා මම නිහතමානීව මට පිළිගන්න වෙනවා මොකද මට ඔයාට ප්‍රැක්ටිකල් ටික දෙන්න විදිහක් නැහැ එහෙනම් ඉතින් වාට එන්න වෙනවා මං ගාවට ප්‍රැක්ටිකල් ටික කරගන්න ඉතින් වා ඉන්න දුරත් එක්ක මට ඒක ප්‍රායෝගිකව නොවෙන්න පුළුවන් හැබැයි ළඟපාත ඉන්න කෙනෙක් නම් ඔනලාවක එන්න ඇවිල්ලා ප්‍රැක්ටිකල් ටික කරගෙන යන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ බට යම් දුර බැහැර දරුවෙක් ඉන්නවා නම් හොඳට හිතේ තියාගන්න මේ සර්ගෙන් මම ඉගෙන ගන්නෙ තියරි ටික විතරයි කියන එක ඔවුලුවේ තියාගන්න. මම ප්‍රැක්ටිකල් ටික කොහොම හරි උඩ දා ගන්න ඕන කියන කාරණේ මතක තියාගන්න. රයිට් එහෙනම් මගේ අර පණිවිඩය වල දන්න කාට හරි ඔන්න ඉන්නව නම් දෙන්න පුළුවන්. රයිට් පුතේ. අපි එහෙනම් එනවා 7 වෙනි හේතුව නේද පුතේ? රයිට්. ලියන්න 7 වෙනි හේතුව
හත්වෙනි හේතුව පාංශු ජීවීන්ගේ ශ්වසනය. හත්වෙනි හේතුව ලියන්න පොතේ පාංශු ජීවීන්ගේ ශ්වසනය. හත්වෙනි හේතුව පාංශු ජීවීන්ගේ ශ්වසනය. හරි, ඔයා දන්නවා පාංශු ජීවීන් විතරක් නෙමෙයි අපි වුණත් ශ්වසනය මොනවද පිට කරන්නේ පොතේ? කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. එතකොට මේ කාබන් ඩයොක්සයිඩ් ජලයේ දියවෙන වායුවක්. හොඳට මතක තියාගන්න, කාබන් ඩයොක්සයිඩ් කියන්නේ ජලයේ දියවෙන්න පුළුවන් වායුවක්. එතකොට මේ කාබන් ඩයොක්සයිඩ් පොතේ ජලයේ දියවුනහම, කාබන් ඩයොක්සයිඩ් ජලයේ දියවුනහම අම්ලයක් හැදෙනවා. ඒකට අපි කියනවා කාබොනික් අම්ලය කියලා. මොකද්ද මෙයාගේ නම? කාබොනික් කියලා අපි කියනවා, කාබොනික් අම්ලය. හරි, එතකොට මේ කාබොනික් අම්ලය පස්සේ හැදෙනවා. අම්ලයක් හැදෙන්නේ නම් මොකද වෙන්නේ? අනිවාර්යෙන් පස ආම්ලික වෙනවා. රයිට්, ලියා ගන්න මේ විදිහට. පසේ සිටින ජීවීන්ගේ ශ්වසනය නිසා පිටවන පසේ සිටින ජීවීන්ගේ ශ්වසනය නිසා පිටවන කාබන් ඩයොක්සයිඩ් ජලයේ දියවීම මගින් අකුරින් ලියන්න ඉස්සෙල්ලා කාබොනික් අම්ලය අකුරින් ලියන්න පුතේ. සිංහල අකුරින් ලියන්න. ජලයේ දියවීම මගින් කාබොනික් අම්ලය. වරහන් තුල ලියන්න H2CO3. දැන් මේකේ අනිත් පැත්තේ තියෙන්නේ වරහන් තුල සිංහල වචනේ තියෙන. ඔයා ලියන්න දියවීම මගින් කාබොනික් අම්ලය, වරහන් තුල ලියන්න H2CO3. H2CO3. සෑදීම නිසා පස ආම්ලික වේ. සෑදීම නිසා පස ආම්ලික වේ. රයිට්, පුතේ පැහැදිලි නේද? රයිට්, අපි යනවා නව්වෙනි එකට. ටිකක් ඉක්මනට මම ඒ ටික කරන්න. පොඩි පොඩි කාරණා ටිකක් දැන් යන්න, තේරුම් ගන්න ලේසි. නව්වෙනි කාරණේ ලියන්න. පාංශු ශුද්ධ ජීවීන් මගින් සිදුවන අටවෙනි කාරණය. පාංශු ශුද්ධ ජීවීන් මගින් සිදුවන නයිට්‍රීකරණ ක්‍රියාවලිය. නයිට්‍රීකරණ, ඔනම බෝඩ් එකේ ලියන වචනේ හරියට ලියාගන්න. පාංශු ශුද්ධ ජීවීන් මගින් සිදුවන නයිට්‍රීකරණ ක්‍රියාවලිය. නයිට්‍රීකරණ ක්‍රියාවලිය. හරි, මේ ගැන අපි වෙනම කතා කරනවා පොතේ පාංශු ජෛවීය ගුණාංග යටතේ පාංශු ජීවීන්ගේ වැදගත්කම් කියන කොටසට ආවට පස්සේ දැන් මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. පුතේ, ඔය නයිට්‍රීකරණය කියන එකෙන් මම එහෙම කෙටියෙන් කියන්නම්. නයිට්‍රීකරණය කියන එකෙන් පසේ හැදෙනවා මෙන්න මේ අයන වර්ග. NO2- කියන අයනේ හැදෙනවා. NO3- මේකට අපි කියනවා නයිට්‍රයිට් අයන කියලා. මේකට කියනවා නයිට්‍රේට් අයන. නයිට්‍රයිට් අයන, නයිට්‍රේට් අයන. මේවා හැදෙනවා. පැහැදිලිද? එතකොට මේවා ජලයත් එක ආයි ප්‍රතික්‍රියා වෙනවා. මේවා කවුද එකද ප්‍රතික්‍රියා වෙන්නේ? ජලයත් එක ප්‍රතික්‍රියා වෙලා මෙයාගෙන් හැදෙනවා HNO2. මතකද මෙයාගේ නම මම කලින් කිව්වා පුතේ? HNO2 කියන්නේ නයිට්‍රස් අම්ලය. මෙයාගෙන් හැදෙනවා HNO3, නයිට්‍රික් අම්ලය. එහෙනම් දැන් ඔයාලට පැහැදිලි. ඉතින් අවසානයේ පසේ මොනවද හැදෙන්නේ? අම්ල හැදෙනවා. එහෙනම් පස මොකද වෙන්නේ? ආම්ලික වෙනවා. කාරණේ පැහැදිලි නේද? රයිට්. එහෙනම් පැහැදිලි කිරීම ලියා ගන්න මේ විදිහට. නයිට්‍රීකරණයේදී සෑදෙන NO2- හා NO3- NO2- හා NO3- NO2- හා NO3- පාංශු ජලයේ ඇති H+ හා එකතු වීමෙන් HNO2 හා HNO3 වැනි අම්ල සාදයි. HNO2 හා HNO3 වැනි අම්ල සාදයි. රයිට්. එනකොට නවවෙනි හේතුවට තව දෙකයි 10යි තියෙන්නේ.
නවවෙනි හේතුව එක සරල කාරණයක් ලියන්න මේ විදිහට කාර්මික අපද්‍රව්‍ය පසට බැහැර කිරීම කාර්මික අපද්‍රව්‍ය කාර්මික අපද්‍රව්‍ය කාර්මික අපද්‍රව්‍ය පසට බැහැර කිරීම කාර්මික අපද්‍රව්‍ය පසට බැහැර කිරීම ඒකට උදාහරණයක් ලියන්න ඒකට උදාහරණයක් ලියන්න රබර් කර්මාන්ත ශාලාවල අම්ල සහිත අපජලය 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 right අවසාන හේතුව ලියන්න ආම්ලික මාතෘ පාෂාණ ආම්ලික මාතෘ පාෂාණ ආම්ලික මාතෘ පාෂාණ මම හිතනවා ඔයාලා අහලා තියෙනවා මම මේ ගැන පාංශු වර්ණයේ වගේ තැන්වලක් කියලා තියෙනවා පුතේ පස හැදෙන්නේ පාෂාණ වලින් අර දන්න කාරණයක් පස හැදෙන්නේ පාෂාණ ජීර්ණේ වෙලා තම පස නිර්මාණය වෙන්නේ එතකොට මේ පස නිර්මාණය වෙන්න දායක වුණු මාතෘ ද්‍රව්‍ය වලට ආම්ලික ගුණ තියෙනවා නම් පුතේ ඒ පස හැදෙන්න දායක වුණ පාෂාණ වලට මාතෘ පාෂාණයට ආම්ලික ගුණ තියෙනවා නම් බොහෝ දුරට ඒ හැදෙන පසටත් එතකොට මොන ගුණ දෙන්නේ ආම්ලික ගුණ එනවා අපි කියන්නේ සමහර ලක්ෂණ අපිට දෙමව්පියන්ගෙන් උරුම වෙනවා නේද ආවේනික ලක්ෂණ කියලා අපි කියන්නේ අපිට දෙමව්පියන්ගෙන් උරුම වෙන ලක්ෂණ තියෙන ආවේනික ලක්ෂණ ඒ වගේ දෙයක් තමයි මෙතන වෙන්නේ ආම්ලික පාෂාණයකින් හැදෙන පස ආම්ලික වෙන්න පුළුවන් එවැනි ආම්ලික මාතෘ පාෂාණයකට උදාහරණයක් ලියන්න උදාහරණ කියලා ලියන්න ග්‍රැනයිට් ග්‍රැනයිට් සාමාන්‍ය විවහාරයේ කළු ගල් කියලා අපි කියන්නේ සාමාන්‍ය විවහාරේ නම් කළු ගල් කියලා කියන්නේ ග්‍රැනයිට් ග්‍රැනයිට් හරි පැහැදිලි නේද පුතේ ඔන්න පසක් ආම්ලික වෙන්න බලපාන හේතු ටික හරි ඒ හේතු 10යි අඩුම 8ක්වත් පාඩම් කරලා තියාගන්න අඩුම 10ම පාඩම් කරන්න පුළුවන් නම් හොඳයි 10ම පාඩම් කරගන්න 8ක් අවශ්‍යයි වචනා පේපර් එකේදී අහුවොත් 8ක් විස්තර කරන්න බොහෝ දුරට 8ක් අහනවා ඕකට 8ක් ලියන්න හරි නිතර අහන ප්‍රශ්නයක් වචනා පේපර් එකේ නිතර අහන ප්‍රශ්නයක් ටයක් ජනප්‍රිය ප්‍රශ්න තියෙනවනේ පුතේ රචනා පේපර් එකේ අහන්න එහෙම ජනප්‍රිය ප්‍රශ්නයක් තමයි මේ පස්සාම්ලික වීමට බලපාන හේතු ටික right ඊළඟට කතා කරමු කොහොමද පුතේ මේ පාංශු ආම්ලිකතාව අපි අයින් කරගන්නේ දැන් මේ පසක් ආම්ලික වෙනවා කියන කාරණේ බොහෝ දුරට සුදුසු තත්ත්වයක් නෙමෙයි හරි නුසුදුසු තත්ත්වයක් එහෙනම් අපි මොකද කරගන්න ඕනේ පාංශු ආම්ලිකතාව ඉවත් කරගන්න මේ ලෙඩේ සුව කරගන්න ඕනේ අපි බලමු මේ ලෙඩේ කොහොමද සුව කරගන්නේ කියලා ලියන්න පාංශු ආම්ලිකතාව ඉවත් කිරීම පාංශු ආම්ලිකතාව ඉවත් කිරීම පාංශු ආම්ලිකතාව ඉවත් කිරීම හරි මේ කාරණේ නැවත ඔළුවට ගන්න ආම්ලිකතාවයට හේතුව කලිල මත වැඩිපුර කවුරු ඉන්න කාරණේද එෂ් ධන ඉන්න කාරණේනේ කලිල මතට වැඩිපුර කවුද බැඳලා ඉන්නේ එෂ් ධන වැඩිපුර කවුද බැඳලා ඉන්නේ එෂ් ධන කලිල මතට වැඩිපුර එෂ් ධන බැඳලා ඉන්නේ ඕකනේ කාරණේ එහෙනම් පුතේ ආම්ලිකතාව අයින් කරන්න ඔය එෂ් ධන ටික වැඩිපුර තියෙන ටික මොකද කරන්න ඕනේ එතනින් ගලවලා දාන්න ඕන හැබැයි එහෙම ගලවලා නිකම්ම දාන්න බෑ මං කියවනේ එහෙම ගලවන්නත් බෑ එක්කෙනෙකුට ගිහිල්ලා නිකන් ජොයින් වෙන්නත් බෑ හැමතිස්සෙම වෙන්න ඕනේ එක්කෙනෙක් යවන්න නම් තව එක්කෙනෙක් සම්බන්ධ කරන්න ඕන හරි එක්කෙනෙක් යවන්න නම් තව එක්කෙනෙක් සම්බන්ධ කරන්න ඕන එහෙනම් අපි මෙතන එෂ් ධන ගලවලා දාන්න පසට වෙන කැටායනයක් දෙන්න ඕන පසට වෙන කැටායනයක් දෙන්න ඕන ඉතින් මේ සඳහා අපි යොදා ගන්නවා කැල්සියම් ධන දෙක කියන කැටායනය හරි සාමාන්‍යයෙන් අපි කියනවා පිරිමි ගුණේ වැඩි කැටායනයක් දෙන්න ඕන පුතේ හරි මොන ගුණේ වැඩි එකද දෙන්න ඕනේ පිරිමි ගුණේ වැඩි එකනේ දෙන්න ඕන
කලිලය කියන්නේ හරි කාන්තාවක් වගේ. මොකද එයාට ඍණාරෝපණදී හැමතිස්සෙම මතේ තියෙන ඍණාරෝපණ අපි රසායන විද්‍යාවේදී කාන්තාවට සමාන කරන්නේ. එතකොට කාන්තාවත් එක්ක බැඳිලා ඉන්නේ ධන ආරෝපණ. එතකොට දැන් ඉන්නේ එස් ධන. එස් ධන වල තියෙන පිරිමි ගුණයට වඩා වැඩි පිරිමි ගුණයක් තියෙන කෙනෙක් තමයි පසට දාන්න ඕනේ. එහෙම නැතුව බෑනේ නේද? කාන්තාවකගේ දැන් කාන්තාවත් එක්ක ඉන්න පිරිමියව අයින් කරන්න නම් ඊට වඩා ටිකක් හොඳ පිරිමියෙක් එතෙන් දෙන්න වෙනවනේ. හරි මෙලෝ අපතේක් නේද? මෙලෝ රහක් නැති අපතේක් ඇවිල්ලා ඒ වැඩේ කරන්න බෑනේ. එහෙනම් අපි ඊට වඩා පිරිමි ගුණයක් තියෙන අයනයක් දාන්න ඕනේ. ඒකට අපි පාවිච්චි කරන්න පොතේ කැල්සියම් ධන දෙක අයනය. එතකොට කැල්සියම් ධන දෙක සපයන්න අපි නොයෙකුත් මේ කැල්සියම් අන්තර්ගත සංයෝග යොදනවා. ඒවට අපි කියනවා හුණුමය සංයෝග කියලා. මොනවා කියලාද කියන්නේ? හුණුමය සංයෝග. හුණුමය. හුණුමය සංයෝග. ඔන්න අපි යොදනවා මොනවද? හුණුමය සංයෝග. එතකොට මොනවද අපිට දාන්න පුළුවන්? මේ බලන්න. ප්‍රධාන වශයෙන් හතරක් අපි තියෙනවා කියනවා. එකක් හුණුගල්. හුණුගල් කියලා මේවා කුඩු කරලා දාන්න ඕන පුතේ. හුණුගල් පිටින් එලලා තාරින්න එපා. හුණුගල් දාන්න පුළුවන්. අතර හුණුගල් කියන්නේ මොනවද? කැල්සියම් කාබනේට්. ඊළඟ අපිට පුළුවන් අලු හුණු දාන්න. අලු හුණු. කැල්සියම් ඔක්සයිඩ් පිලිස්සු හුණු කියලා අපි කියන්නේ. ඊළඟට දිය ගැසූ හුණු ගන්න පුළුවන්. දිය ගැසූ හුණු. දියගැසු හුණු කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. ඊළඟ අපිට ඩොලමයිට් කුඩු කරලා දාන්න පුළුවන්. ඩොලමයිට් කුඩු කරලා පසට දාන්න පුළුවන්. ඩොලමයිට් කියනකොටේ කැල්සියම් කාබනේට් සහ මැග්නීසියම් කාබනේට් කියන දෙකේම එකතුවක්. කැල්සියම් කාබනේට් මැග්නීසියම් කාබනේට් කියන දෙකේම එකතුවක් කියලා අපි කියනවා. පැහැදිලි නේද? රයිට්. එහෙනම් යටින් තරු ලකුණක් දාලා ලියා ගන්න. පාංශු ආම්ලිකතාව ඉවත් කිරීමට පාංශු ආම්ලිකතාව ඉවත් කිරීමට පසේ වැඩිපුර ඇති එෂ් ධන උදාසීන කළ යුතුය. පසේ වැඩිපුර ඇති එෂ් ධන උදාසීන කළ යුතුය. එෂ් ධන උදාසීන කළ යුතුය. මේ සඳහා පසට හුණුමය ද්‍රව්‍ය යොදනු ලැබේ. මේ සඳහා පසට හුණුමය ද්‍රව්‍ය යොදනු ලැබේ. හුණුමය ද්‍රව්‍ය යොදනු ලැබේ. රයිට්. මේ හතර ලියාගන්න බෝඩ් එක බලලා. මේ හතර ලියා ගන්න. පොඩ්ඩක් බලලා ලියා ගන්න. Altyazı M.K.
ආයෙ අර කුකුලෙක් එළියට ඇවිල්ලා අනිත් අයට බෝඩ් එක පේන්නේ. ෆයිට් පොතේ ලියාගත්ත නේද? ඉතින් පාංශු ආම්ලිකතාව ඉවරයි. ඊළඟට අපි කතා කරමු පාංශු ලවණතාව කියන කොටස. දන්න පොතේ මාතෘකාව පාංශු ලවණතාව. පාංශු ලවණතාව. පාංශු ලවණතාව සොයිල් සැලිනිටි. සොයිල් සැලිනිටි පාංශු ලවණතාව සොයිල් සැලිනිටි. සොයිල් සැලිනිටි පාංශු ලවණතාව. පාංශු ලවණතාව සොයිල් සැලිනිටි. හරි, අපි බලමු මොකක්ද ලවණතාව කියන්නේ කියලා. ලවණතාව මොකක්ද දරුවනේ ලවණතාව කියන්නේ? අපි මෙහෙම කියනවා, දැන් පස්සේ තියෙනවා නොයෙකුත් ලවණ වර්ග, මම ඒක පස්සේ කියන්න. පස්සේ විවිධ ලවණ වර්ග තියෙනවා. එතකොට මේ පස්සේ තියෙන ලවණ වර්ග, නැත්නම් මේ ලවණ ප්‍රමාණය, හරි, පස්සේ තියෙන ලවණ ප්‍රමාණය ශාකවලට දරා ගන්න බැරි මට්ටමට ආවොත්, වැඩි වුණොත්, පස්සේ තියෙන ලවණ සාන්ද්‍රණය ශාකයට දරාගත නොහැකි මට්ටමට වැඩි වුණොත්, අන්න අපි කියන පුතේක ලවණතාව කියලා. සරල කාරණයක් අහපුවා මම මේ කියන්නේ, තේරුම් ගන්න. පසේ ලවණ තියෙනවා, ඒ තියෙන ලවණ ප්‍රමාණය ශාකයට, ඒ පසේ වගා කරලා තියෙන ශාකයට දරාගත නොහැකි මට්ටමට, දරාගත හැකි සීමාව ඉක්මවා වැඩිවීම අපි කියන පුතේ පාංශු ලවණතාව කියලා. පැහැදිලිද? රයිට්. අපි නම් මුලින්ම මේක අර්ථ දැක්වීම ලියාගෙනම ඊට පස්සේ පාංශු ලවණ පසක සුවිශේෂී ලක්ෂණ ටිකක් තියෙනවාට දෙන්න, මම ඒ ටිකට එන්න. රයිට්. ලියුම් පුතේ මේ විදිහට අර්ථ දැක්වීම. පාංශු ද්‍රාවණයේ දිය වී ඇති. පාංශු ද්‍රාවණයේ දිය වී ඇති. පාංශු ද්‍රාවණයේ දිය වී ඇති. ඔන්න ඔය පාංශු ද්‍රාවණයේ දිය වී ඇති කියන කෑල විශේෂයෙන් හයිලයිට් කරගත්තත් කමක් නැහැ, යටින් ඉරක් ගහගත්තත් කමක් නැහැ. දැන් අපි ආම්ලිකතාවයේදී කිව්වේ පුතේ එස් දන කොහාට බැඳුනහම ද ආම්ලිකතාව ඇති වෙන්නේ? කලිල වලට බැඳුනහම. හැබැයි මතක තියාගන්න මේ ලවණතාවයේදී ඒ ලවණ පාංශු ද්‍රාවණයේ වැඩිපුර තිබීම තමයි මේකට හේතු වෙන. දැන් කලිල වලට බැඳිලා තිබ්බ කියලා ප්‍රශ්නයක් නැහැ. හරි, ලවණතාවයට හේතු වෙන්නේ කොහේ ලවණ සාන්ද්‍රණයද? පාංශු ද්‍රාවණයේ තියෙන ලවණ සාන්ද්‍රණය. ඒක හොඳට මතක තියාගන්න. ඒක චුට්ටක් යටින් ඉරක් ගහගත්තත් කමක් නැහැ පුතේ. පාංශු ද්‍රාවණයේ දිය වී ඇති ලවණ සාන්ද්‍රණය. පාංශු ද්‍රාවණයේ දිය වී ඇති ලවණ සාන්ද්‍රණය. ශාකයට දරාගත හැකි මට්ටම, ශාකයට දරාගත හැකි මට්ටම, ශාකයට දරාගත හැකි මට්ටම ඉක්මවා වැඩිවීම, ඉක්මවා වැඩිවීම, ඉක්මවා වැඩිවීම පාංශු ලවණතාව ලෙස හැඳින්වේ. ඉක්මවා වැඩිවීම පාංශු ලවණතාව ලෙස හැඳින්වේ. පාංශු ලවණතාව ලෙස හැඳින්වේ. හරි, ගන්න අනුමාතෘකාවක්. ලවණ පස්වල, ලවණ පස්වල, ලවණ පස්වල විශේෂ ලක්ෂණ.
විශේෂ ලක්ෂණ. මේ ලක්ෂණ ටික ඉතාමත් වැදගත්. බහුවර්ණ පේපර් එකේදී එහෙම අහනවා. පහුගිය විභාග ප්‍රශ්න අධ්‍යයනය කරන්න දරුවනේ ඔයාලා දැම්ම ඉඳලා. හරි, එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් අපි ලොකු සිලබස් එකක් ඉගෙන ගන්නවානේ. හරි, ලොකු සිලබස් එකක් ඉගෙන ගන්නවා. කාගෙද පුතේ මයික් ඔන් උනේ? වහම ඔෆ් කරගන්න. මේ ලොකු සිලබස් එකෙන් අපි අත්‍යවශ්‍යම තැන් තියෙනවානේ. නිතර පේපර් එකට අහන තැන් තියෙනවානේ. මේ ටික හඳුනාගත්තොත් අපිට පහසුවේ නැත්නම් ওই මුළු සිලබස් එකම අපිට එක වගේ බර දාලා පාඩම් කරන්න වෙනවා. මේ එක වගේ බර දාලා පාඩම් කරන්න ඕනේ නෑ. අපි හරියට පාස් පේපර්ස් අධ්‍යයනය කළා පහුගිය අපිට මහා ලොකු පාස් පේපර්ස් ගොඩක් නෑ. මේ අවුරුදු දෙකත් එක 7යි තියෙන්නේ. මේ පාස් පේපර්ස් 7 සහ ඔයාලා 23 ලියන, එතන 22 පාස් පේපර් එකක් ඔයාලගේ අතට එනවා. මේ 8 හොඳට අධ්‍යයනය කරන්න දැන් තියෙනවා. දැන් අධ්‍යයනය කරන්න. අධ්‍යයනය කළා හඳුනා ගන්න පුතේ වැඩිපුරම මේ පාඩම් වල කොයි තැන් වලින්ද මෙයාලා ප්‍රශ්න අහන්නේ, විශේෂයෙන් බහුවර්ණ පේපර් එක. හරි, බහුවර්ණ පේපර් එකේ නිරන්තරයෙන් අහන තැන් ටිකක් තියෙනවා. හරි, ඒ හැම තැනින්ම අහන්නෙත් නෑ යාලා. යාලා විශේෂ හඳුනාගත්ත, මොකද බහුවර්ණ ප්‍රශ්නය හදන්න පුළුවන් තැන් ටිකක් වෙන්නත් ඕන. ඉතින් මේවා අධ්‍යයනය කරන්න, දැම්මති අධ්‍යයනය කරන්න, මේ පස්සට දාන්න යන්න එපා. හරි, පස්සට දාලා පසුතැවෙන්න වෙයි. හරි, පස්සට නොදා දැම්ම තියලා මේ කරන්න ඕන වැඩ ටික හරියට කරගන්න කියලා තමයි මම හැමදාම කියන්නේ. මම ඊයේ පෙරේද දවසක පාරිපුල ෆිසිකල් ක්ලාස් එකේ වෙන්නේ නැති කියලා දුන්නානේ. දැන් ගොඩක් අය හිතාන ඉන්නවනේ තව අපිට ගොඩක් කල් තියෙනවා කියලානේ. මම පැහැදිලි කරලා දුන්නා ඒ දරුවන්ට. අපි හැම ගොඩක් කල් තියෙනවා කියලා හිතාන හිටියට ඇත්තටම ගත්තොත් අපිට තව දවස් 100ක්වත් නැහැ විභාගෙට. ඇත්තටම ගත්තොත් තව දවස් 100ක්වත් නැහැ විභාගෙට. හරි, ඒක කොහොමද වෙන්නේ කියලාත් මම ඔයාලට පැහැදිලි කළා. අපි නිකමට හිතුවොත් තව දවස් අපිට 600ක් විභාගෙට තියෙනවා කියලා. ඔය 600ෙන් ඔයාලා දවසකට පාඩම් කරන්න පැය කීයද කියලා බලන්න. දවසට කොච්චරද පාඩම් කරන්න කියලා බලන්න. බොහෝ දුරට ඔයාලා පාඩම් කරන්න පැය 3ක් විතර වෙන්න පුළුවන්. ඒ තුනක් විතර පාඩම් කරන උපරිම මම හිතන්නේ සමහර අය එච්චරත් නැහැ. බොරු කියන්න ඕනේ නැහැ නේ. සමහර දවසට පැයක්වත් පාඩම් කරන්නේ නැති අය ඉන්නවා. ඒක දවසට පැය 3යි කියලා ගත්තොත් ප්‍රති 8ෙන් 3ක් ඔයා පාඩම් කරන්නේ. දවසට පැය sorry 24ෙන් 3ක් ඔයා පාඩම් කරන්නේ. හරි, 24ෙන් 3යිනේ පාඩම් කරන්නේ. ඒතර 24ෙන් 3යි කියන්නේ 8ෙන් 1ක් ඔයා පාඩම් කරන්නේ. 8ෙන් 1ක්. ඒතර ඔයා අර දවස් 600 8ෙන් බෙදලා බලන්නකෝ. ඔයා දවසකට පැය 3ක් පාඩම් කළොත් පාඩ තව දවස් තියෙන්නේ 100ටත් වඩා අඩු ප්‍රමාණයක්. 100ටත් වඩා අඩු ප්‍රමාණයක් පාඩ තියෙන්නේ. හරි, ඔයා හරියටම දවසට පැය 4ක් පාඩම් කළොත් يعني 24න් 4ක් කියන්නේ. ඒ කියන්නේ 6ට 1ක් කියන එකනේ. 6න් 1ක් කියන්නේ. හරියටම පැය 4ක් පාඩම් කළොත් තව දවස් 600යි නේ වාට විභාගෙට තියෙන්නේ. ඇත්තටම වාට වැඩ කරන් තියෙන තව දවස් 100යි. හරි, ඇත්තටම වාට වැඩ කරන් තියෙන දවස් 100යි. මොකද ඔය පැය 24න් ඔයා පැය 24න් පාඩම් කරන්න ගන්නෑ. ඕකෙන් පැය 12ක් විතර නිදා ගන්නවා තවම. නේද? ඕකෙන් තව කොච්චර දේවල් අපි කරනද ඔය කාලය තුල. එහෙනම් හොඳට මතක තියාගන්න. අපි නිකන් බොරුවට හිතාගෙන ඉන්නවා අපිට තව ගොඩක් කල් තියෙනවා දැන්ම වැඩ කරන්න ඕනේ නැහැ කියලා. නමුත් මතක තියාගන්න පුතේ අපිට තව තියෙන පොඩි කාලයක්. ඔය පැහැදිලි වෙනවනේ. තව පොඩි කාලයක් තියෙන අපිට පාඩම් කරන්න. ඔය කාලේ අපි දන්නේම නැතුව ගෙවිලා යනවා බලන්නකෝ. ඔය කාලේ දන්නේම නැතුව ගෙවිලා යනවා. දැන් උපමාව වැඩ ටික කරන්න පටන් ගන්න. උපමාව තවදුරටත් පස්සට දාන්න එපා. හෙට නෙමෙයි දැන් මේ මොහොතේ ඉඳලා වැඩ කරන්න. මේ මොහොතේ. අය හෙට කියලා දවසක් ගැන හිතන්න යන්න එපා. හෙට කියන දවස එන්නේ නැහැ කියලා අපි කියන්නේ. හෙට කියන දවසක් නැහැ. හරි, දැන් මේ මොහොතේ මේ දැන් ඉඳලා වැඩ කරන්න ඕනේ. පැහැදිලිද? රයිට්. අපි බලමු ලවණ පස්වල විශේෂ ලක්ෂණ මොනවද කියන එක. රයිට්. පළවෙනි එක අපි කියන පොතේ ලවණ පසක තියෙන ප්‍රධානම ලවණය. ලවණ පසේ තියෙන ප්‍රධානම ලවණය සෝඩියම් ධන. මොකද්ද ප්‍රධානම ලවණය? සෝඩියම් ධන.
හරි එතකොට සෝඩියම් දාන හැරුණාම තව ලවණ වර්ගයක් තියෙනවා මේට අමතරව මොනවද ඒ ලවණ වර්ග අපි සාමාන්‍යයෙන් කියනවා කැල්සියම් දාන දෙක තියෙනවා මැග්නීසියම් දාන දෙක තියෙනවා සල්ෆේට් අයන තියෙනවා තව ක්ලෝරයිඩ් අයන තියෙනවා මේ වගේ ලවණ වර්ගයක් තියෙනවා හැබැයි පුතේ ප්‍රධානම ලවණය සෝඩියම් දාන කියන එක මතක තියාගන්න එතකොට මෙන්න මේ සෝඩියම් දාන ඇතුළු අනෙකුත් ලවණ වර්ග බොහොමයක් අපි කියනවා කලිල වලට බැඳිලා ගන්න සෝරි අනෙකුත් ලවණ වර්ග බොහොමයක් ලවණ පසේදී කොහෙද ඉන්නවා කියන්නේ පාසු ද්‍රාවණය සෝඩියම් දාන ඇතුළු මේ ලවණ බොහොමයක් කොහෙද ඉන්නේ පාසු ද්‍රාවණයේ දියවෙලා ඉන්නවා කියලා කියනවා ඔන්න පළවෙනි කාරණේ ඊළඟට දෙවෙනි ලක්ෂණය අපි කියනවා ලවණ පසක pH අගය 7.5ට වැඩි. හැබැයි 8.5ට අඩුයි. ඒ අනුව අපිට කියන්න පුළුවන් pH අගය 7.5 8.5 අතර වෙනවා පොතේ. අම දෙවෙනි ලක්ෂණය පැහැදිලිද? pH අගය 7.5 8.5 අතර වෙනවා. ඊළඟ තුන්වෙනි ලක්ෂණය අපි කියනවා විද්‍යුත් සන්නායකතාව කියන්නේ පස තුලින් විදුලිය ගමන් කිරීමට තියෙන හැකියාව වැඩි. හරි විද්‍යුත් සන්නායකතාව වැඩි. මොන පසේද විද්‍යුත් සන්නායකතාව වැඩි? ලවණ පසේ. සාමාන්‍යයෙන් අපි කියනවා පුතේ සෙන්ටිමීටරයට මිලිසීමන්ස් 4ට වඩා වැඩි කියලා කියනවා. මේකකේ කියවන විදිහ චුට්ටක් බලාගන්න. සෙන්ටිමීටරයට මිලිසීමන්ස් 4ට වඩා වැඩි. සෙන්ටිමීටරයට මිලිසීමන්ස් 4ට වඩා වැඩි. ඕකම තව ලියන්න පුළුවන්. සෙන්ටිමීටරයට මිලිමෝස් කියලා. සෙන්ටිමීටරයට මිලිමෝස් 4ට වඩා වැඩි කියලා කියනවා. මම ඒ ගැන වෙනම පැහැදිලි කිරීමක් ආයේ එන්න. හතරවෙනි එකත් අපි බලලා හතරවෙනි ලක්ෂණය කියනවා පුතේ. විනිමය කළ හැකි සෝඩියම් ධන ප්‍රතිශතය සෝඩියම් ධන ප්‍රතිශතය 15ට අඩුයි කියලා කියනවා 15ට අඩුයි කියලා කියනවා පැහැදිලිද විනිමය කළ හැකි සෝඩියම් ප්‍රතිශතය 15ට අඩුයි මේ විනිමය කළ හැකි සෝඩියම් ප්‍රතිශතයට ඉංග්‍රීසියෙන් කියන අපි පුතේ exchangeable sodium percentage කියලා කියන්නේ percentage ප්‍රතිශතයට කියන්නේ percentage කියලා. ඉතින් මේක කෙටියෙන් කියනවා අපි මේ කෙටියදුම ඉතාමත් වැදගත් ESP කියලා කියනවා. මොකද්ද කෙටියදුම ESP කියලා කියනවා. එහෙනම් අපි කියනවා ලවණ පසක ESP අගය 15ට අඩුයි විනිමය කළ හැකි සෝඩියම් ප්‍රතිශතය 15ට අඩුයි. right. මේ දෙකේ පොඩි සම්බන්ධයකුත් තියෙනවා පොතේ. දැන් විද්‍යුත් සන්නායකතාවය වැඩි කියලා කියනවනේ. පොතේ විද්‍යුත් සන්නායකතාවයට හේතු වෙන්නේ පසේ තියෙන නිදහස් අයන කියලා අපි කියනවා. ඒතර පසේ තියෙන නිදහස් අයන කියන්නේ පාංශු ද්‍රාවණයේ තියෙන අයන අවිවාහක අයන. මං කියන්නේ කලිලවට බැඳුන විවාහකයි. ඒතර නිදහසේ ඉන්න පුළුවන් අවිවාහකයිට විතරයි. පැහැදිලිද? එතකොට පාංශු ද්‍රාවණයේ ඉන්නේ නිදහස් අයන අවිවාහක අයන. එයාලට නිදහසේ චලනය වෙන්න පුළුවන්. එහෙනම් පාංශු ද්‍රාවණයේ අයන වැඩිපුර තියෙනවා නම් ඒ පස තුලින් විදුලිය ගමන් කිරීමේ හැකියාව වැඩි කියලා අපි කියනවා. ඒ නිසා තමයි අපි කියන්නේ ලවණ පසේ විද්‍යුත් සන්නායකතාවයේ සාපේක්ෂව වැඩි. සෙන්ටිමීටරයට මිලිමෝස් නැත්නම් සෙන්ටිමීටරයට මිලිසීමන්ස් 4ට වඩා වැඩි කියලා කියනවා. පැහැදිලි නේද කියන කාරණය? හැබැයි ලවණ පසේ විනිමය කළ හැකි සෝඩියම් ප්‍රතිශතය අඩුයි. ඇයි ඒ? සෝඩියම් ධන වැඩි ප්‍රමාණයක් තියෙන්නේ පාංශු ද්‍රාවණේ.
මෙතන විනිමය කරනවා කියලා අදහස් කරන්නේ හුවමාරු කරනවා කියන එක. තව විදිහකින් කියනවා නම් ඩිවෝස් කරනවා කියන එක. දෙක කසාද කරනවා. දෘපතේ ඩිවෝස් කරන්න නම් කසාද බඳලා ඉන්න ඕන නේ. එහෙම නැත්නම් ඩිවෝස් කිරීමක් ගැන අපිට කතා කරන්න බෑ. හරි ඩිවෝස් කරන්න නම් කසාදයක් බඳලා ඉන්න. ඒතර ඩිවෝස් කරන්න කසාදයක් බඳලා ඉන්නවා කියන්නේ මේක අපි පස්සේ මේ කියන කොටසට ගලපා ගත්තොත් කාට බඳලා ඉන්න ඕනද? කලිල වලට බඳලා ඉන්න ඕන. හැබැයි අපි දැන් ඉගෙන ගත්තා ලවණ පස්සේ සෝඩියම් දන අඩු ප්‍රමාණයක් තමයි කලිල වලට බඳලා තියෙන්නේ. වැඩි ප්‍රමාණයක් පාංශු ද්‍රාවණයේ ඉන්නේ. එහෙනම් අපි කියනවා විනිමය කළ හැකි, හුවමාරු කළ හැකි, ඩිවෝස් කළ හැකි සෝඩියම් දාන ප්‍රතිශතය අඩුයි. ඒක 15%ට අඩුයි කියලා අපි කියනවා. ඔන්න ඔය ලක්ෂණ හතර ඉතා පැහැදිලිව ඔළුවේ තියාගන්න. මම නැවත කියනවා, ඒ තරම් වැදගත් නිසා මම නැවත කියනවා. හොඳට අහගන්න. පළවෙනි එක තමයි ලවණ පසේ ප්‍රධානම ලවණය සෝඩියම් දාන. ඊට අමතරව තව ලවණ තියෙනවා, කැල්සියම් දාන දෙක, මැග්නීසියම් දාන දෙක, සල්ෆේට්, ක්ලෝරයිඩ්. ඒ වගේම මේ අයන ලවණ වර්ග බොහොමයක් පාංශු ද්‍රාවණයේ තමයි තියෙනවා කියලා කියන්නේ. මොන පළවෙනි කාණ. ඊට pH එකගේ 7.5ට වැඩි 8.5ට අඩුයි. තුන්වෙනි කාරණය විද්‍යුත් සන්නායකතාව වැඩි. සාමාන්‍යයෙන් අපි කියනවා සෙන්ටිමීටරයට මිලිසීමස් 4ට වඩා වැඩි. ඒකට හේතුව ඇයි විද්‍යුත් සන්නායකතාව වැඩි වෙන්නේ ලවණ පසේ? වැඩි ලවණ ප්‍රමාණය සෝඩියම් දාන ඇතුළු වැඩි ලවණ ප්‍රමාණයක් පොතේ පාංශු ද්‍රාවණයේ නිදහස් අයන විදිහට තියෙනවා. එනිසා විද්‍යුත් සන්නායකතාව වැඩි. ඊළඟට හතරවෙනි කාරණය කිව්වා විනිමය කළ හැකි සෝඩියම් ප්‍රතිශතය අඩුයි. ඒකට හේතුව වැඩි සෝඩියම් දාන ප්‍රමාණයක් පාංශු ද්‍රාවණයේ තියෙන්නේ කලිල මත තියෙන ඉතා සුළු ප්‍රමාණයක්. පැහැදිලි නේද? රයිට්. අපි එහෙනම් ඔන්න ඔය ලක්ෂණ හතර දැන් පැහැදිලිව සටහන් කරගමු. රයිට්, පටන් ගන්න මේ විදිහට. පළවෙනි එක අංක 1 ලවණ පසක සෝඩියම් ධන බහුලව පවතී එන්නේ ප්ලස් සෝඩියම් ධන බහුලව පවතී මෙම සෝඩියම් ධන අයනවලින් එකටම ලියන්න මෙම සෝඩියම් ධන අයනවලින් වැඩි ප්‍රමාණය මෙම සෝඩියම් ධන අයනවලින් වැඩි ප්‍රමාණය පාංශු ද්‍රාවණයේ තුල පවතී මෙම සෝඩියම් ධන අයනවලින් වැඩි ප්‍රමාණය පාංශු ද්‍රාවණයේ තුල පවතී සෝඩියම් ධන වලට අමතරව මේ එකමයි ලියන්නේ පළවෙනි එක තාම යන්නේ සෝඩියම් ධන වලට අමතරව කැල්සියම් ධන දෙක මැග්නීසියම් ධන දෙක සෝඩියම් ධන දෙක කැල්සියම් සෝරි සෝරි කැල්සියම් ධන දෙක මැග්නීසියම් ධන දෙක සල්ෆේට් ක්ලෝරයිඩ් මෙතන තියෙන අපතේ හතර ක්ලෝරයිඩ් වැනි අයනද හේතුවේ දෙවෙනි ලක්ෂණය pH අගය 7.5ට වඩා වැඩි අතර 7.5ට වඩා වැඩි අතර pH අගය 7.5ට වඩා වැඩි අතර 8.5ට වඩා අඩුය 7.5ට වඩා වැඩි අතර 8.5ට වඩා අඩුය right තුන්වෙනි ලක්ෂණයට එන්න විද්‍යුත් සන්නායකතාව පුතේ වරහන් ඇතුලේ මෙන්න මේකත් ලියා ගන්න
දැනට මේ කැලිටි පොඩ්ඩක් මකන්නම් දැන් ඒව ඕනේ නැහැ නේ. විද්‍යුත් සන්නායකතාව වරහන්න කියලා ලියාගන්න ඉලෙක්ට්‍රිකල් එක ඉංග්‍රීසි වචනය ඉලෙක්ට්‍රිකල් කන්ඩක්ටිවිටි කන්ඩක්ටිවිටි ඉලෙක්ට්‍රිකල් කන්ඩක්ටිවිටි කෙටි යෙදුමක් තියෙනවා සම්මත EC electrical conductivity AC වරහන් වහලා ඉහළය electrical conductivity විද්‍යුසන්නායකතාව ඉහළය ඒකටම ලියන්න පුතේ ඒකටම මෙහෙම ලියමු එනම් හොඳ කල්පනාවෙන් ලියන්න ඒකටම එනම් අකුරෙන් ලියන්න අහපව් සිංහල අකුරෙන් ලියන්න සෙන්ටිමීටරයට සෙන්ටිමීටරයට මිලිසීමන්ස් මිලිසීමන්ස් හරි සිංහල අකුරෙන් ලියන්න සෙන්ටිමීටරයට මිලිසීමන්ස් සෙන්ටිමීටරයට මිලිසීමන්ස් හතරට වැඩිය සෙන්ටිමීටරයට මිලිසීමන්ස් හතරට වැඩිය හරි වරහන් ඇතුලේ ලියාගන්න මේක ලියාගන්න මම විද්‍යුත් සන්නායකතාව ගැන වෙනම පැහැදිලි කරනවා පුතේ ඔයාලට එතනදී මම අනිත් එක ගැන කියලා දෙන්නම් හරි දැන් ඔක්කොම එකක මෙතනට දාගන්න ගියොත් එයා මේක සංකීර්ණ වෙනවනේ දිග වැඩි වෙනවා වාක්‍ය එනිසා අනිකුත් විද්‍යුත් සන්නායකතාව මන්නේ ඒක ගැන වෙනම මට පැහැදිලි කිරීමක් කරන්න හරි ඊට පස්සේ පුතේ හතර වෙනි එකට යන්න කලින් යටින් තරු ලකුණක් දාලා චුටි පැහැදිලි කිරීමක් ලියන්න ඔය තුන්වෙනි කාරණේට යටින් තරු ලකුණක් දාලා ලියන්න මේට හේතුව වැඩි සෝඩියම් දන ප්‍රමාණයක් මේට හේතුව වැඩි සෝඩියම් දන ප්‍රමාණයක් වැඩි සෝඩියම් දන ප්‍රමාණයක් පාංශු ද්‍රාවණයේ වැඩි සෝඩියම් දන ප්‍රමාණයක් පාංශු ද්‍රාවණයේ නිදහස් අයන ලෙස පැවතීමයි 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 රයිට් ඔන්න තුන්වෙනි ලක්ෂණය ඊට හතරවෙනි ලක්ෂණයට එන්න හතරවෙනි ලක්ෂණය විනිමය කළ හැකි සෝඩියම් ප්‍රතිශතය විනිමය කළ හැකි Na+ සෝඩියම් ධන ප්‍රතිශතය විනිමය කළ හැකි Na+ ප්‍රතිශතය පොතේ වරහන් ඇතුලේ ලියන්න ඕන ඔයා වරහන් ඇතුලේ ලියන්න ඕන මෙන්න මේ ටික exchangeable sodium percentage ESP exchangeable sodium percentage ESP ESP exchangeable sodium percentage ESP හරි වරහන් වහලා 15ට වඩා අඩුය 15ට වඩා අඩුය 15ට වඩා අඩුය හරි පුතේ යටින් පැහැදිලි කිරීමක් චුටිවට ලියාගමු පැහැදිලි කිරීමක් මිට හේතුව වැඩි සෝඩියම් දන අයන ප්‍රමාණය මිට හේතුව වැඩි සෝඩියම් දන අයන ප්‍රමාණය වැඩි සෝඩියම් දන අයන ප්‍රමාණය
වැඩි සෝඩියම් ධන අයන ප්‍රමාණයක් පාංශු ද්‍රාවණයේ පැවතීමත් පාංශු ද්‍රාවණයේ පැවතීමත් කලිල මත ඉතා අඩුවෙන් පැවතීමත්ය 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 right එතනින් ලක්ෂණ ටික ඉවරයි හරි එතනින් ලක්ෂණ ටික ඉවරයි ඊළඟට ගන්න පුතේ අනුමාත්‍රකාව පාංශු ලවණතාව ඉවත් කිරීම පාංශු ලවණතාව ඉවත් කිරීම පාංශු ලවණතාව ඉවත් කිරීම පාංශු ලවණතාව ඉවත් කිරීම හරි අපි බලමු පුතේ කොහොමද පාංශු ලවණතාව අපි ඉවත් කරගන්නේ කියන එක. මොකද ලවණතාවයත් සුදුසු තත්වයක් නෙමෙයි. අපි මේ 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 ටික වෙනම කතා කරනවා පුතේ. පසක් ආම්ලික වුණහම වෙන්න පුළුවන් තත්ත්ව ටික. ඒ ටික අවසානයේ වෙනම කතා කරමු. පාංශු ප්‍රතික්‍රියාවේ නැත්නම් පාංශු ප්‍රතික්‍රියාව කොහොමද ජෛව පද්ධතියට බලපාන්නේ කියලා අපි වෙනම කතා කරමු. මම ටික අවසානට දෙන්නම්. හත් පොදුවේ. හරි ඉතින් අපි ඒක නිසා පසක් ලවණීකරණය වුණොත් පුතේ මේක අයින් කරගන්න ඕන. ඉතින් අපි කොහොමද අයින් කරන්නේ? ඉතින් හේතුවනේ ප්‍රහාණය කරන්න ඕනේ නේද? අපි කතා කරනවානේ දැන් බුදුදහමට අනුව චතුරාර්ය සත්‍ය තුල පැහැදිලි කරන්නේ ඕකනේ පුතේ නේද? අපිට ප්‍රතිඵලය පාලනය කරන්න බෑ පුතේ. හොඳට මතක තියාගන්න. ඔයාට රිසල්ට් එක ආවට පස්සේ මගේ පුතේ ඔයාට ඒ රිසල්ට් එක වෙනස් කරන්න බෑනේ නේද? විභාග දෙපාර්තමේන්තුවෙන් දෙන රිසල්ට් එක ඔයාට වෙනස් කරන්න බෑ. ඔයාට ඒ ප්‍රතිඵලයට අභියෝග කරන්න බෑ. අපිට ප්‍රතිඵලය පාලනය කරන්න බෑ පුතේ. අපිට පාලනය කරන්න පුළුවන් හේතුව විතරයි. ඔයාට ඒ ප්‍රතිඵලෙන්න බලපාපු හේතුව මොකද්ද? ඒ හේතුව තමයි ඔයාට පාලනය කරන්න පුළුවන්. හැබැයි ඒකත් උනාට පස්සේ පාලනය කරන්න බෑ. වෙන්න කලින් අපිට පාලනය කරන්න වෙනවා. එන යම් දවසක අනාගතේ ඔයාට අඩු රිසල්ට් එකක් නම් එන්නේ ඔයාට ඒකට හේතුවක් තියෙනවා. ඔයාට ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව අදම දකින්න ඕන ඉතින් මම කියන්නේ. අදම දැකලා හේතු අයින් කරන්න. මොකද රිසල්ට් එක ආවට පස්සේ වට රිසල්ට් එක පාලනය කරන්න බෑ. ඒක තමයි ඇත්ත කාරණේ. හරි. මේක තමයි බුද්ධ දේශනේ. අපිට ප්‍රතිඵලය පාලනය කරන්න බෑ පුතේ. අපිට පාලනය කරන්න පුළුවන් ඒ ප්‍රතිඵලයට හේතු විතරයි. එහෙනම් අපි හේතු හඳුනාගෙන ඒ හේතු ප්‍රහාණය කරන මාර්ග හඳුනාගෙන ඒ මාර්ග ඔස්සේ අපි වැඩ කරන්න ඕන. එතකොට අර කියන ප්‍රතිඵලය පාලනය කරගන්න පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද ලවණතාව අයින් කරන්න කියන එක. ලවණතාවයේ හේතුව එයා දන්නවා. ලවණතාවයේ හේතුව පාංශු ද්‍රාවණයේ ලවණ සාන්ද්‍රණය වැඩි වීමයි. එහෙනම් මේ වැඩිපුර තියෙන ලවණ මොකද කරන්න ඕනේ? අපි අයින් කරන්න ඕනේ. පාංශු ද්‍රාවණයේ වැඩිපුර තියෙන ලවණ ටික අපි මොකද කරන්න ඕනේ? අයින් කරන්න ඕන. මේක කරන්න පුළුවන් විදි තුනක් ඔයාලගේ විෂය නිර්දේශය තුළ පැහැදිලි කරනවා පොතේ. එකක් අපි කියනවා අපි පස ජලයෙන් සම්පෘප්ත කරනවා. يعني සම්පූර්ණයෙන් පසේ අවකාශ ජලයෙන් පුරවනවා. පස ජලයෙන් සම්පෘප්ත කරනවා. පොතේ පස ජලයෙන් සම්පෘප්ත කළාට පස්සේ අපි කියනවා ජලයේ ගැඹුරු වැස්සීමට ලක් වෙනවා. ඒ කියන්නේ පසේ මහාවකාශවල තියෙන ජලයේ සාමාන්‍ය පසේ රැඳෙන්නේ නැහැ පොතේ. රඳව ගන්න බැහැ. ගුරුත්වාකර්ෂණය මගින් පහළට ගලාගෙන යනවා. අන්නේ ගලාගෙන යන ජලයේ කවුද දිය වෙන්නේ? මේ පසේ වැඩිපුර තියෙන ලවණ ටික දිය වෙනවා. අන්න දැන් මොකද වෙන්නේ? අර ගැඹුරු වැස්සෙන ලවණත් එක්ක ගැඹුරු වැස්සෙන ජලයත් එක්ක මේ ලවණ මොකද වෙන්නේ? පහළට ශරණය වෙනවා. ඒකෙන් අපිට පාංශු ලවණතාව අයින් කරගන්න පුළුවන්. මොනක හේතුවක්? සෝරි එක ක්‍රමයක්. දෙවෙනි එක අපි කියනවා පස ජලයෙන් යට කරනවා. අපි ශේෂ්ත්‍රයේ ජලයෙන් යට කරනවා. ඒතර ශේෂ්ත්‍රයේ ජලයෙන් යට කරලා දින කීපයක් මෙහෙම තිබ්බහම පසේ තියෙන ලවණ දිය වෙලා ජලයට එකතු වෙනවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේ ජලය ටික ශේෂ්ත්‍රයෙන් අයින් කරනවා පොතේ. අපි මේක සාමාන්‍යයෙන් ලවණ සෝදා හැරීමක් කරනවා කියලා කියනවා. මොකක් කරනවා කියලාද කියන්නේ? ලවණ සෝදා හැරීමක් කරනවා. ඔන්න දෙවෙනි ක්‍රමය.
තුන්වෙනි එක අපි කියනවා සාමාන්‍යයෙන් පසේ ලවණ පුත්තේ පස මත්තු පිට තට්ටුවේ තැන්පත් වෙලා තියෙන. පසේ මත්තු පිටම තට්ටුවේ මේ ලවණ තැන්පත් වෙලා තියෙන. අපිට පුළුවන් මෙන්න මේ මත්තු පිට ලවණ සහිත පස් තට්ටුව ඉවත් කිරීමක් කරන්න. ඉතින් ඒක ප්‍රායෝගික කොච්චර දුරට කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙන විශාල භූමියකදී නමුත් අපිට කුඩා ක්ෂේත්‍රයකදී වගේ ඒ දේ කරන්න හැකියාවක් තියෙනවා. පැහැදිලි නේද? රයිට්. එහෙනම් දාන්නක යටින් තරු ලකුණ දාන්න යටින් තරු ලකුණ දාන්න යටින් තරු ලකුණ පාංශු ලවණතාව ඉවත් කිරීමට පාංශු ලවණතාව ඉවත් කිරීමට පහත ක්‍රියාමාර්ග දත හැක පහත ක්‍රියාමාර්ග ගත හැක පහත ක්‍රියාමාර්ග ගත හැක රයිට් ලියන්න පුතේ පළවෙනි ක්‍රියාමාර්ගය ලියන්න පළවෙනි ක්‍රියාමාර්ගය පස සන්තෘප්ත වනතෙක් පස සන්තෘප්ත වනතෙක් පස සන්තෘප්ත වනතෙක් පස සන්තෘප්ත වනතෙක් ජලය සපයා පස සන්තෘප්ත වනතෙක් ජලය සපයා පස සන්තෘප්ත වනතෙක් ජලය සපයා එම ජලය ගැඹුරු වෑස්සීමට ලක් කිරීමෙන් එම ජලය ගැඹුරු වෑස්සීමට ලක් කිරීමෙන් ලවණ ශරණය වීමට සැලැස්වීම ලවණ ශරණය වීමට සැලැස්වීම ලවණ ශරණය වීමට සැලැස්වීම ලවණ ශරණය වීමට සැලැස්වීම රයිට් දෙවෙනි ක්‍රියාමාර්ගය ලියන්න පුතේ දෙවෙනි ක්‍රියාමාර්ගය ශේෂ්ත්‍රයේ ජලය බැඳ තබා ශේෂ්ත්‍රයේ ජලය බැඳ තබා පසෝ ජලය ඉවත් කිරීමෙන් ලවණ සෝදා හැරීම ශේෂ්ත්‍රයේ ජලය බැඳ තබා පසෝ ජලය ඉවත් කිරීමෙන් ලවණ සෝදා හැරීම ශේෂ්ත්‍රයේ ජලය බැඳ තබා පසුව ජලය ඉවත් කිරීමෙන් ලවණ සෝදා හැරීම රයිට් තුන්වෙනි ක්‍රියාමාර්ගය ලියන්න ලවණතාවට පත් පසේ මතු පිට පස තුනි ස්තරයක් ලෙස ඉවත් කිරීම මතු පිට පස තුනි ස්තරයක් ලෙස ඉවත් කිරීම තුනි ස්තරයක් ලෙස ඉවත් කිරීම රයිට් ඊළඟට ගන්න මාතෘකාව පාංශු ශාරීරියතාව සොයිල් ඇල්කලිනිටි කියලා අපි කියන්න පුතේ පාංශු ශාරීරියතාව දැන් අපි ඔන්න පාංශු ආම්ලිකතාව පාංශු ලවණතාව පාංශු ශාරීරියතාව තුන්වෙනි අවස්ථාව මේ පස්සේ කතා කරන්නේ මේ පාංශු ප්‍රතික්‍රියාවත් එක්ක යන අවස්ථා තුනක් පාංශු ප්‍රතික්‍රියාවේ අවස්ථා තුනක් කියන්න පුළුවන් ලව ආම්ලිකතාව pH එකේ 7ට අඩු වෙන අවස්ථාව සාමාන්‍ය ලවණතාව කියලා කියන්නේ pH එකේ 7.5යි 8.5යි අතර අවස්ථාව. ඇත්තටම ශාරීරියතාව කියන පොතේ අපි කියන pH එකේ 8.5ට වඩා වැඩි වුණ අවස්ථාව. හරි 8.5ට වඩා pH එකේ වැඩි වුණ අවස්ථාව අපි කියනවා පාංශු ශාරීරියතාව කියලා. හරිද? හරි. එතකොට දැන් මම එක කාරණයක් කිව්වා pH එකේ 8.5ට වඩා වැඩි කියන කාරණය. හරි. pH අගය පුතේ pH අගය කීයට වැඩිද 8.5ට වැඩි. ඒ වගේම මතක තියාගන්න
ශාරීරිය පසේ අපි කියනවා ESP විනිමය කළ හැකි සෝඩියම් ප්‍රතිශතය පුතේ 15ට වැඩි. අපි ලවණ පසේ කිය 15ට අඩුයි කියලානේ. දැන් ශාරීරිය පසේ අපි කියන 15ට වැඩි කියලා. එහෙනම් ඒත් එක්ක ඔයගොල්ලෝ වැඩ කරන්න ඕන නැහෙනා. අගොල්ලෝ දැන් තර්ක කරන්න ඕන. ආ එහෙමනම් එහෙමනම් 15ට වැඩි නම් මේ ශාරීරිය පසේ සෝඩියම් ධන වැඩි ප්‍රමාණයක් කොහෙද තියෙන්නේ? කලිල මත. ඒක ගලප ගන්න පුළුවන් වෙන්න ඕන වගේලු වැඩ කරන්න ඕන දැන්. පැහැදිලිද? ශාරීරිය පසේ විනිමය කළ හැකි සෝඩියම් ප්‍රතිශතය 15ට වැඩි. එහෙනම් මේ පසේ සෝඩියම් ධන වැඩි ප්‍රමාණයක් කොහෙද පුතේ තියෙන්නේ? පාංශු කලිල මත. ඔන්න මතක තියාගන්න. මම එතනින් මේක ගලපලා දුන්නා. හරිද? දැන් ගලප ගන්න ලේසි කාරණා ටික. ඒතර වැඩි ප්‍රමාණයක් සෝඩියම් ධන කලිල මත ඉන්නවා කියන්නේ අඩු ප්‍රමාණයක් තමයි පාංශු ද්‍රාවණේ ඉන්නේ. අඩු ප්‍රමාණයක් තමයි කොහෙද ඉන්නේ? පාංශු ද්‍රාවණේ ඉන්නේ. එහෙනම් අඩු ප්‍රමාණයක් පාංශු ද්‍රාවණේ ඉන්නවා නම් විද්‍යුත් සන්නායකතාව අඩු වෙන්නේ නේද පුතේ? විද්‍යුත් සන්නායකතාව අඩු වෙන්නේ. අපි කියන විද්‍යුත් සන්නායකතාව සෙන්ටිමීටරයට මිලිසීමන්ස් 4ට වඩා අඩුයි කියලා අපි කියනවා. හරි, සෙන්ටිමීටරයට මිලිසීමන්ස් 4ට වඩා අඩුයි කියලා කියනවා. පැහැදිලි නේද? රයිට්. ධාන්‍යයකින් තරලක් වුණා. යටින් තරලක් වුණා දාලා ලියන්න. පාංශු pH අගය නෑ. අපිට BST වල පාංශු ජලය ගැන කතා කරන්නේ නෑ පුතේ. ඇග්‍රි වල තමයි පාංශු ජලය ගැන කතා කරන්නේ. ලියන්න මේ විදියට පාංශු pH අගය 8.5ට වඩා වැඩි වන විට සහ 8.5ට වඩා වැඩි වන විට සහ පාංශු pH අගය 8.5ට වඩා වැඩි වන විට සහ විනිමය කළ හැකි සෝඩියම් ප්‍රතිශතය, කෙටියෙන් ලිව්වත් කමක් නැහැ දැන TSP කියලා වුණා. විනිමය කළ හැකි සෝඩියම් ප්‍රතිශතය 15ට වඩා වැඩි වන විට විනිමය කළ හැකි සෝඩියම් ප්‍රතිශතය 15ට වඩා වැඩි වන විට පාංශු ශාරීරියතාව ලෙස හැඳින්වේ. පාංශු ශාරීරියතාව ලෙස හැඳින්වේ. පාංශු ශාරීරියතාව ලෙස හැඳින්වේ. අනුමාත්‍රකාවක් ගන්න ශාරීරිය පස්වල විශේෂ ලක්ෂණ ශාරීරිය පස්වල විශේෂ ලක්ෂණ right. පළවෙනි ලක්ෂණය සෝඩියම් ධන බහුලව පවති. කෙටි කරලා දෙන්නම්. සෝඩියම් ධන බහුලව පවති එම සෝඩියම් ධනවලින් වැඩි ඒකටමයි පුතේ එම සෝඩියම් ධනවලින් වැඩි ප්‍රමාණයක් පාංශු කලිල මත පවති. right. දෙවෙනි ලක්ෂණය pH අගය 8.5ට වඩා වැඩිය. තුන්වෙනි එක මෙහෙම ලියන්න. විද්‍යුත් සන්නායකතාව දැන් මෙහෙම ලිව්වට කමක් නැහැ. 4 මිලිසීමන්ස් සෙන්ටිමීටරයට පුතේ මෙතන මට කලින් කියන්න බැරිුණ මේ සකුර කැපිටල් වෙන්න ඕනේ. සිම්පල් M කැපිටල් S. මේක කියවන්න තුර සෙන්ටිමීටරයට මිලිසීමන්ස් මම කලින් දීලා තියෙනවා. සෙන්ටිමීටරයට මිලිසීමන්ස් 4ට වඩා අඩුය.
හතරට වඩා අඩුය. හරිද? ඊළඟට හතරවෙනි එක ලියන්න. හතරවෙනි ලක්ෂණය විනිමය කළ හැකි සෝඩියම් ප්‍රතිශතය ESP. කෙටියෙන් ලිව්වත් කමක් නැහැ. විනිමය කළ හැකි සෝඩියම් ප්‍රතිශතය ESP 15ට වඩා වැඩිය. විනිමය කළ හැකි සෝඩියම් ප්‍රතිශතය 15ට වඩා වැඩිය. 15ට වඩා වැඩිය. 15ට වඩා වැඩිය. Right. අද දවසට අදාළව අවසාන මාතෘකාව ගන්න. මම ඒකත් ඉක්මනට කරලා ඉවර කරන්නම්. පාංශුචාරියතාව ඉවත් කිරීම. අද දවසට අදාළ අවසාන මාතෘකාව පුතේ පාංශුචාරියතාව ඉවත් කිරීම. පාංශුචාරියතාව ඉවත් කිරීම. හරි. ඉක්මනට අහගන්න පොඩි දෙයක් තියෙන්නේ. පුතේ පාංශුචාරියතාව ඉවත් කරන්න අපි පස්සට එකතු කරන වහපව් රසායනික සංයෝගය. ඒකට කියන්නේ ජිප්සම් කියලා. මොකද්ද අපි එකතු කරන රසායනික සංයෝගය? ජිප්සම් කියලා. අපිට ජිප්සම් වල සූත්‍රය මම ඔයාලට කියන්නම්. කැල්සියම් සල්ෆේට්. මොකද්ද ජිප්සම් වල සූත්‍රය? කැල්සියම් සල්ෆේට්. එතකොට මේකෙදි වෙන්නේ පොතේ අපි පසට කැල්සියම් සල්ෆේට් එකතු කළාට පස්සේ නැත්නම් ජිප්සම් එකතු කළාට පස්සේ ඒකෙන් කැල්සියම් දාන දෙක අයන සහ සල්ෆේට් අයන නිදහස් වෙනවා. සල්ෆේට් අයන නිදහස් වෙනවා. හරිද? එතකොට මෙන්න මේ කැල්සියම් දාන දෙක අපි කියනවා දැන් මෙයාගේ දාන දෙක කාරූපණයක් තියෙනවානේ සෝඩියම් වලට තියෙන එක දාන ආරෝපණය. එතකොට කැල්සියම්ට පුළුවන් පොතේ අර කලිලවල ඉන්න සෝඩියම් දනව අයින් කරලා කලිලයට බැඳෙන්න පුළුවන්. හරි? කැල්සියම්ට පුළුවන් කලිලේ තියෙන සෝඩියම් දන අයින් කරලා කලිලයට බැඳෙන්න. එතනනම් කලිලවල තියෙන සෝඩියම් දන දැන් අයින් කරනවා. කැල්සියම් මගින් අයින් කරලා දානවා. ඒ අයින් වෙන සෝඩියම් දන අපි කියනවා මෙන්න මේ සල්ෆේට් ඛණ්ඩයත් එක්ක එකතු වෙලා සෝඩියම් සල්ෆේට් බවට පත් වෙනවා. හරි? මෙයත් එක්ක එකතු වෙලා මොනවා බවටද පත් වෙන්නේ? සෝඩියම් සල්ෆේට් බවට පත් වෙනවා පොතේ. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ පස ජලයෙන් සංතෘප්ත කරනවා අපි. පස ජලයෙන් සංතෘප්ත කරලා මෙන්න මේ සෝඩියම් සල්ෆේට් ටික අපි පහළට ශරණය වෙන්න සලස්සනවා. ඒකෙන් අපිට පස්සේ වැඩිපුර තිබුණු අර කලිල මත වැඩිපුර තිබුණු සෝඩියම් දන අයින් කරලා පාංශුචාරියතාව ඉවත් කරගන්න පුළුවන්. තේරුණාද වෙන දේ? නැවත කියන්නද? මොනවද අපි එකතු කරන්නේ පසට? ක්ෂාරීතාව ඉවත් කරන ජිප්සම්, කැල්සියම් සල්ෆේට්. පසට දැම්මට පස්සේ කැල්සියම් දන දෙක සහ සල්ෆේට් අයන නිදහස් වෙනවා. කැල්සියම් දන දෙක කලිල වලට බැඳිලා කලිල වල තිබුණු සෝඩියම් දන මොකද කරන්නේ? පාංශු ද්‍රාවණයට විස්ථාපනය කරනවා, ගලවලා දානවා. ඒ සෝඩියම් දන අර කැල්සියම් සල්ෆේට් වල තිබුණු සල්ෆේට් කාණ්ඩයත් එක්ක එකට එකතු වෙලා සෝඩියම් සල්ෆේට් බවට පත් වෙනවා. ඊට පස්සේ අපි කරන්නේ පස ජලයෙන් සංතෘප්ත කරලා මේ සෝඩියම් සල්ෆේට් ටික ශරණය කරවනවා. පැහැදිලි නේද? ලියා ගන්න එහෙනම් මේ විදිහට. ක්ෂාරීයතාව ඉවත් කිරීමට පසට ජිප්සම් වරහන් ඇතුලේ කැල්සියම් සල්ෆේට් ජිප්සම් වරහන් ඇතුලේ කැල්සියම් සල්ෆේට් එකතු කරයි. එවිට ලැබෙන කැල්සියම් දන දෙක මගින් එවිට ලැබෙන කැල්සියම් දන දෙක මගින් කලිල මත වැඩිපුර වූ කලිල මත වැඩිපුර වූ සෝඩියම් දන පාංශු ද්‍රාවණයට විස්ථාපනය කරයි. සෝඩියම් දන පාංශු ද්‍රාවණයට විස්ථාපනය කරයි. ඒවා
සෝඩියම් සල්ෆේට් බවට පත්වන අතර ඒවා සෝඩියම් සල්ෆේට් බවට පත්වන අතර පස ජලයෙන් සංතෘප්ත කර පස ජලයෙන් සංතෘප්ත කර එම සෝඩියම් සල්ෆේට් පස ජලයෙන් සංතෘප්ත කර එම සෝඩියම් සල්ෆේට් ශරණේවීමට සැලැස්වීමෙන් ශාරීරතාව ඉවත් කරගත හැකිය ශාරීරතාව ඉවත් කරගත හැකිය හරි එනපතේ අපි අදට උතනින් අතර කරමු තව චුටි මාතෘකා කීපයක් තියෙනවා මේක කතා කරන්න එතන ඒ ටික ලබන සතියේ කතා කරමු ඔය කතා කරපු ටික හොඳට පාඩම් කරලා තියාගන්න තව වැදගත් කරුණු කාරණා ටිකක් අද දවසේ පුළුවන් ඉගෙන ගත්තා ඒ ටික හොඳට මතක තියාගන්න හරි ඉතින් අපිට තව තියෙනවා මේකේ ලබන හා ශාරීරික පස් ඇතිවීමට හේතු ටික අපි කතා කරේ නේද ඒක පොදුවේ කතා කරන් දෙන එක අවසානට කතා කරන් එතකොට ඊළඟට පාංශු ප්‍රතික්‍රියාව කොහොමද ජෛව පද්ධතියට බලපාන්නේ කියන කාරණා ටික කතා කරමු පාංශු ප්‍රතික්‍රියාව ටික ඉවරයි ඊළඟට කැටායන හුමාරු ධාරිතාව ගැන පොඩි කොටසක් තියෙනවා ඒ ටික කතා කරමු ඒකත් ඉවරයි ඊටසේ පාංශු ජෛවීය ගුණාංග ගැන කතා කරන්න තියෙන්නේ ඊට පස්සේ ශ්‍රී ලංකාවේ යට ප්‍රධාන පස් කාණ්ඩ සම්බන්ධ කොටස මම කෙලින්ම ඔයාලගේ ටියුට් එකට දාලා තියෙන ටියුට් එකෙන් කියවා ගන්න තියෙන්නේ එතකොට ඒ ටික කරපුවාම පස පාඩම ඉවර වෙනවා හරි එතකොට නැවත මතක් කරන්න හෙට උදේ තියෙනවා 6:00 වෙලා 7:55 වගේ වෙනකල් 7:50 වෙනකල් වගේ මට අතන පොඩි ගැප් එකක් ඕන මම කියන අර ළමයි කියලාද සටහනක් තියෙනවනේ එතකොට ඒ වෙනකල් ක්ලාස් එක තියෙනවා ජලජ ජීව සම්පත් කර්මාන්තය කරන්න මොකද අපි කරන්නේ ජලජ ජීව සම්පත් කර්මාන්තය ඒකේ ආහාර මේ මත්ස්‍ය වගාවේ අපි කොටසයි අපිට කරන්න පුළුවන් උනේ විදුලිය විසන්දවීම නිසා නතරව කරන්න උනා ඒ නතර කරපු තැන ඉඳලා ඉස්සරහට අපිට ඉතින් කතා කරගෙන යන්න පුළුවන් හරි එතකොට බොහෝ විට මේ පාඩම් දෙකම එකම කාලය තුල ඉවර වෙවි එතකොට අපිට පුළුවන් බිම් මැනීම පාඩම ඉක්මනින්ම ආරම්භ කරන්න රයිට් එහෙනම් පුතේ අපි අදට මෙතනින් නතර කරනවා ඔයාලා හැමෝටම එහෙනම් ආයුබෝවන්.